අයිබෝවන් මම ඉදිරිපත් කිරීම ආරම්භ කිරීමටයි සූදානම් වන්නේ ප්‍රධාන වශයෙන් කියන්න ඕනේ බැලන්ස් ස්කෝර් කාඩ් තුලනාත්මක පාලකයන් ක්‍රමය පිළිබඳව සාකච්ඡා කිරීමේදී මේක පැය 8ක් වගේ දීර්ඝ දේශනයක් නමුත් මම පැයකට වගේ සංක්ෂිප්ත කරලා තිනවා හැබැයි ඒ පැය ඇතුළතදී පාලන සටහන් ක්‍රමය පිළිබඳව සම්පූර්ණ පදනමක් ඇති කරන්න පුළුවන් විදිහට ස්ලයිඩ්ස් ටික හදලා තියෙන්නේ එතකොට මේ ස්ලයිඩ්ස් යනකොට ස්ලයිඩ්ස් එකක් හරි දෙකක් හරි මම සම්පූර්ණ විස්තර කරන්න යන්නේ නැහැ මොකද එහෙම කළොත් කාලය ගත වෙනවා වැඩි ඒවා මම කියලා ස්කිප් කරනවා ඒකෙන් හානියක් වෙන්නේ නැහැ ඒක මට පෙන්නන්න විතරයි ඕනකම තියෙන්නේ ඊළඟ කාරණේ තමයි හුඟක් අය හිතනවා මේ බැලන්ස් ස්කෝ කාඩ් කියන්නේ හරිම අමාරු වැඩක් මේ මේක ආයතන වල ක්‍රියාත්මක කරන්න හරි අමාරුයි කියලා ඇත්තෙම හරියටම තේරුම් ගත්තොත් මේක හරිම සරල සංකල්පයක් නමුත් සමහර අය මේක ඉදිරිපත් කරන ආකාරය අනුව සමහරවොන්ට තේරුම් ගැනීම හැකියාවක් නැතු වෙනවා ඒ නිසා මම ලොකු උත්සාහයක් ගන්නවා ඔබට මේක ඉතාම සරලව සරල භාෂාවෙන් තේරුම් කරන්න ඊළඟ කාරණේ තමයි මේක තියෙන මම කියන දේවල් සේරම තමන්ගේ ආයතනයේ එකපාර ක්‍රියාත්මක කරන්න යන්න එපා. ඒක කවදාවත් කාටවත් කරන්න බෑ. මේකේ තියෙනවා පියවරෙන් පියවර. අපි දර්ශක ගැන කතා කරනවා. දර්ශක විශාල සංඛ්‍යාවක් දාගෙන ආයතනයක පටන් ගන්න බෑ. සමහර දර්ශක හතරක් වෙන්න පුළුවන් ආරම්භක අවස්ථාවේ. හැබැයි ඊට පස්සේ දර්ශක ප්‍රමාණය වැඩි කරන්න පුළුවන්. ක්‍රමානුකූලව එතකොට මේක අවුරුද්දක් යනකොට තව දිනු කරන්න පුළුවන් අවුරුදු දෙකක් යනකොට තව දිනු කරන්න පුළුවන් ආයත වශයෙන් මේකේ සීමාවක් නැතුව දිනු කරන්න පුළුවන් ඒතර ආයතනයේ ලොකු වෙනකොට දර්ශක ප්‍රමාණය වැඩි වෙනවා ඊළඟ කාරණේ තමයි විශේෂයෙන්ම කලමනාකරුවෝ ඒ වගේම ආයතන ප්‍රධානී මේ ගැන දැනගෙනම ඉන්න ඕනේ එහෙම වුණත් තමන්ගේ ආයතනයේ පිළිබඳව විශාල වපසරියක නැත්නම් විශාල ඒරියා එක තමන්ට හොඳ අවබෝධයක් ලැබුවාන් ආයතනයේ මොකක්ද වෙන්නේ කියලා හැමතැනම ගිහිල්ලා බලබල ඉන්න අවශ්‍ය නැහැ බැලන්ස් කෝ කාඩ් එක දිහා බලපුවාම ඒක තේරුම් ගන්න පුළුවන් ඇත්තම මේක තමන්ගේ ආයතනයේ පින්තූරයක් ගත්තා හා සමානයි ඉතින් ඒ නිසා මම ඊළඟ ස්ලයිඩ්ස් වල ඔබට පැහැදිලි කරන්න බලාපොරොත්තු වෙනවා. දැන් මම පුංචි ප්‍රශ්නයක් අහනවා. දැන් ඔබට පේනවා උපකරණ හතරක් නැත්නම් ආම්පන්න හතරක්. එතකොට ඔබට තියෙන අභියෝගය තමයි ඔබ කැලෑවක් මැද්දෙන් යනවා. මේ කැලෑවක් මැද යනකොට ලොකු ගස් තියෙනවා, පොඩි ගස් තියෙනවා. එතකොට මේකේ අනතුරු වෙන්න පුළුවන්. හැබැයි ඔබට කියනවා මේ කැලෑව මැද්දෙන් යනකොට කැලෑව තරණය කරනකොට මේ හතරෙන් එක උපකරණයක් තෝරගන්න ඔබේ ආරක්ෂාවට කියලා. ආරක්ෂාවට හරි සහායට හරි එක උපකරණයක් තෝරගන්න කියලා. ඔබ තෝරගන්න උපකරණය මොකක්ද කියන එක තමයි මගේ පළවෙනි ප්‍රශ්නේ. කාලය යනින්ද මම පැහැදිලි කරන්නම්. දැන් හුඟක් අය කියන්නේ මට තුවක්කුව කියලා. මොකද හේතුව ඈත තියා වෙඩි තියන්න පුළුවන්. එතකොට ආරක්ෂාකාරී කියලා. හැබැයි ඈතදී වෙඩි තියන්නත් අනතුර දැක්කට පස්සේ නැත්තම් කැලේ ඉන්න සතෙක් වෙන්න පුළුවන් කොටියෙක් වෙන්න පුළුවන් අලියෙක් වෙන්න පුළුවන් තමා ඉදිරියට එනකොට තමයි ඒක වෙඩි තියන්න වෙන්නේ. පිහිය ගත්තොත් තමන්ගේ ළඟ තියෙන අනතුරු වලින් තමයි බේරෙන්න පුළුවන්. මොකද ඈත තියෙන තැනකට තෝක්කුවක් වගේ තැනකින් වගේ උපකරණයක්වත් ගන්න ප්‍රයෝජනෙ ගන්න බෑ. ඊළඟට කඩුව සහ පලිය ගත්තොත් ඉතාම ආසන්නේ මූණට මූණ සටන් කරන්න වෙන්නේ. එතකොට අනතුරු දාගත්තේ තවත් වැඩි. එතකොට බයින කිලයක් ගත්තොත් ඒ ආම්පන්නයක් නෙමෙයි. ඇත්ත වශයෙන්ම ඒක බොහොම දුර දකින්න පුළුවන් උපකරණයක්. හැබැයි කැලේ යනකොට දුර බලන්න පුළුවන් නම් තමන්ට තියෙන අනතුරු සහ තමන් යායුත්තේ කුමන මාර්ගයේද කියලා පැහැදිලි කරන්න පුළුවන්. ඒකර එහෙම ඔළුවට ගත්තොත් අනතුරුදායක තත්ත්වයන් මඟ හරින්න පුළුවන්. ඇත්ත වශයෙන්ම කලමනාකරණය කියලා කියන්නේ අනතුරු වලට මුහුණ දීලා අනතුරු එක්කම ෆයිට් කරලා දිනනවට වඩා අනතුරුදායක තත්ත්වයන් හඳුනගෙන අනතුරුදායක තත්ත්වයන් ඒ තත්ත්වයන් වළක්වාගෙන ඉස්සරහට ගමන් කරන එක. ඒ නිසා අපිට ඇත්ත වශයෙන්ම වඩාත්ම වැදගත් වන්නේ මේ හතරෙන් බයින කිව්ලේක.
කෙනෙකුට කියන්න පුළුවන් බය නැතිව තරන් ගියාම වෙන ආරක්ෂාවක් නැහැ කියලා. මම කිව්වනේ හතරෙන් එකයි ගන්න පුළුවන්. එහෙමනම් වඩාත් හොඳ උපකරණේ බයිනොකියුලර් එක. ඒකට බැලස්කෝ කාඩ් එකත් ඇත්ත වශයෙන්ම බයිනොකියුලර් එකක් වගේ උපකරණයක්. අයි බලමු. දැන් මනින්න අවශ්‍ය වෙන්නේ ඇයි? නැත්තම් මින්ම අවශ්‍යද ආයතනයකට? නැත්තම් ඒක අවශ්‍ය වෙන්නේ ඇයි කියන එක. පළවෙනි කාරණේ තමයි මනින්න බැරි නම් කලමනාකරණය කරන්න බෑ අපේ ආයතනයේ. කිසි දෙයක් දන්නේ නැහැ. මොකක්ද වෙන්නේ කියලා. ඒ වගේම කලමනාකරණය කරන්න මින්මක් නැත්තම් වර්ධනය කරන්නත් බෑ. ඔබ මොනව හරි මනිනවා නම් ඒකෙන් තමයි ඔබට ප්‍රතිඵලයක් තියෙන්නේ. පුංචි උදාහරණයක් ගන්න. ක්‍රීඩකයෙක් ඔලිම්පික් වලට ලෑස්ති වෙනවා නම් පුංචි කාලේ ඉඳන් එයා මනිනවා. මනින්නේ ඔලිම්පික් වාර්තාවට තමන්ට දුවන්න පුළුවන් ප්‍රමාණය කොහොමද සමහිනව? පළවෙනි දවසේ ඒ වාර්තාවට දුවන්න බෑ. දෙවෙනි දවසේ ආ තප්පර ගන්න ගණන් හදනවා. හැබැයි ඒක ඔලිම්පික් වාර්තාව නෙමෙයි. ඒ මැන්න නිසා තමයි එයා දන්නේ ඔලිම්පික් වාර්තාවට යන්න බෑ කියලා. ඒ නිසා එයා කරන්නේ තව තව දියුණු කිරීම කරනවා තමන්ගේ. ඒක ක්‍රමානුකූලව මැන මැන වර්ධනය කරනවා. එතකොට මැන්නේ නැත්නම් තමන් දන්නේ නෑ තමන් ඔලිම්පික් වලට මැච් වෙන්නේ නැහැ කියලා. මැන්න නිසා තමන් වර්ධනය කරන්න පුළුවන්. ඉතින් ඒ වගේ ආයතනයකත් තමන් ආයතනයේ කොහොමද සිද්ධ වෙන්නේ කියලා මනින් නැත්නම් තමන්ට ආයතනය ගැන කලමනාකරණය කරන්න බෑ. අලුත් දේවල් කරන්න දන්නේ නැහැ. මොකද හේතුව මයින් නැතුව කිසි දෙයක් දන්නේ නැහැ තමන්ගේ ආයතනයේ තත්ත්වය. ඒ නිසා ඔබ යම් කිසි දෙයක් මැන්නොත් ඔබට ප්‍රතිඵලයක් ගෙනලා දෙනවා. ඊළඟට අපට ඵලදායිතා කලමනාකරණයේදී භාවිතා කරන්න පුළුවන් මිනුම් රාශියක් තියෙනවා. මම හිතන්නේ ඔබ අන්තර්ජාලයට ගියොත් මිනුම් 100ක් 200ක් 300ක් හොයාගන්න පුළුවන්. හැබැයි ඒකෙන් වඩාත්ම වැදගත් මිනුම් කීපයක් මම ඔබට පෙන්වා දෙන්නම්. ආයතනයක අපට පහසුවෙන් කරන්න පුළුවන්. පළවෙනි එක තමයි ප්‍රධාන කාර්යදර්ශී නැත්නම් කවුරුත් දන්නේ KPI කියලා කියන්නේ. අපි ඉස්සරහට කතා කරනවා මේක පිළිබඳව විස්තර සහිතව. දෙවෙනි එක ප්‍රධාන ප්‍රතිඵල ක්ෂේත්‍රය KRA Key Result Area කියලා කියනවා. අපි ඉස්සෙල්ලා මුලින් කිව්වේ Key Performance Indicators. දෙවෙනි එක Key Result Area. තුන්වෙනි එක තුලනාත්මක පාලනසටහන් ක්‍රමය. අපි මේ කතා කරන බැලන්ස් ස්කෝ කාඩ් එක. හතරවෙනි එක Economic Value Addition නැත්නම් ආර්ථික අගය එකතු කිරීම කියලා කියනවා. ඒ කියන්නේ ඒකෙන් අපට මයින්න පුළුවන් තමන්ගේ ආයතනය කොච්චර සාර්ථකව ඉස්සරහට යනවාද කියලා. ඊළඟ බෙන්ච්මාකින් යහපත් පුරුදු හඳුනාගත් ගැනීම ආදේශනය කරන්න පුළුවන්. ඒ කරන්නේ අල්ලපු අංශයේ මට වඩා හොඳට කරන්නේ කොහොමද කියලා බලනවා. බලලා ඒ අනුව කටයුතු කරන එක. නැත්නම් අල්ලපු ආයතනය වෙන්න පුළුවන්, අල්ලපු රට වෙන්න පුළුවන්. ඒ වගේ බෙන්ච්මාක් කරන්න පුළුවන් අපට. ඊළඟ මැනේජ්මන්ට් කොක්පිට් කියලා කියනවා කලමනාකරණ නියම කුටිය. ඒ කියන්නේ මේක දර්ශනයක තමන්ගේ ඉන්ඩිකේටර්ස් ටික දාපු පැනල් එකක් තියෙනවා. අර ප්ලේන් එකේ තියෙන නියම වගේ කුටිය කොක්පිට් කියලා කියන්නේ. ඒ නියම වගේ කුටිය තියෙනවා සේරම මීටර්ස්. එතකොට ප්ලේන් එකේ තියෙන සියලුම තත්ත්වයන් නියමවට බලන්න පුළුවන් කුටියේ තියෙන මීටර්ස් වලින්. එයාට බලන්න පුළුවන් ගුවන් යානයේ පිටිපස්සේ අවසානයේම තියෙන ස්ථානීය උෂ්ණත්වයේ බව එයාට බලන්න පුළුවන් කලමනාකරණ කුටියෙන්. එතකොට නැත්තම් කොක්පිට් එකෙන්. කොක්පිට් එකේවි එයා හැමතැනම දුවන්නේ නැහැ. එයා කොක්පිට් එක ඇතුළේ ඉඳන් මුළු ප්ලේන් එකම පාලනය කරනවා. එතකොට නායකයෙකුත් වෙන්න ඕනේ නැත්තම් පාලකයෙක් වෙන්න ඕනේ. ඒ වගේ හැමතැනම හැමදේම හොයා බලන්නේ නැතුව තමන්ට පුළුවන් නම් ඒක පාලනය කරගන්න එක තැනක ස්ථානගත වෙලා ඒක බොහොම හොඳයි. ඊළඟට පර්ෆෝමන්ස් ප්‍රිසම් කියලා එකක් තියෙනවා. කාර්යසාධන ප්‍රිස්මය. ඒකත් ප්‍රිස්මයේ පැති හතරයි. බැලන්ස් ස්කෝ කාඩ් එක වගේම පැති හතරක් ඒකේ තියෙනවා. ඒතර මේ වගේ කාර්යදර්ශක නැත්නම් මිනුම් දර්ශක රාශියක් අපට පාවිච්චි කරන්න පුළුවන්. දැන් අපි සාමාන්‍යයෙන් ආයතනික භාවිතා කරන්නේ එදිනෙදා ප්‍රෝග්‍රෙස් මීටින්ග්ස් වලදී ආයතනයේ වැය කරපු මුදල. විශේෂයෙන් රාජ්‍යංශය ගත්තාම අපේ පර්ෆෝමන්ස් රිපෝර්ට් එකේ වැඩිපුර අහන්නේ පළවෙනි කාර්යයේ වියදම කොච්චරද, දෙවෙනි කාර්යයේ වියදම කොච්චරද, තුන්වෙනි කාර්යයේ වියදම කොච්චරද, හතරවෙනි කාර්යයේ වියදම කොච්චරද කියලා. ඒක වියදමෙන් තමයි අපි ප්‍රගතිය බලන්නේ. ඒ වු නැත්තම් ආයතනයේ ඉපොයි ආදායම දැන් පොඩ්ඩිරි ආයතනයක් නම් බලන්නෙම ආදායම නැත්තම් ටර්න් ඕවර් එක. ඒ වු නැත්තම් ලාභය කොච්චරක් ලාභද කියලා. ඒ වු නැත්තම්
බාණ්ඩ වගේ දේවල් හදන තැනක් නම් නැත්තම් ඒවා විකුණන තැනක් නම් ඒගොල්ලෝ බලනවා අලවි ප්‍රතිශතය කොච්චරක් අලවි ඉහළ ගියාද කියලා. එන්න මේ වගේ මෙම් තමයි භාවිත කරන්නේ. හැබැයි මේ වගේ ආයතන පිළිබඳ විශ්වාසයක් තියන්න පුළුවන්. මේ සේරම වෙලා තියෙන අතීතේ මැල්ලලා තියෙන. වැය කළ මුදල, ඉපයුව ආදායම, ඉපයුව ලාභේ ප්‍රතිශතය අතීතේ. හැබැයි වර්තමානයේ අනාගතයේ එතන මැනෙන්නේ නැහැ. ඒ නිසා මේවම ඉන්න පුළුවන්. මානව සම්පත අර කියව මිනුම් වලින් human resources නැත්තම් ආයතනික බ්‍රෑන්ඩ් එක වෙන නාමයේ උදාහරණයක් වශයෙන් ගත්තොත් අපි හිතමුකෝ මේක කියා එක හොඳද මන්දා නමුත් අපි පාවිච්චි කරමු Coca-Cola world famous brand එකක්. ඒකේ brand එක මනින්න පුළුවන්ද? වටිනාකමක් දෙන්න පුළුවන්. brand එක ආයතනික කොන්නකොට ඒකට වටිනාකමක් තියෙනවා. හැබැයි brand එක මනිනා අමාරුයි. දැනුම knowledge එක ඔබේ ඔළුව ඇතුළේ තියෙන knowledge එක මෙච්චරයි කියලා ඒකකින් කියන්න බෑ. ඒ වගේම ඔබේ නිර්මාණශීලී බව එක එක්කිනා නිර්මාණශීලී බව වෙනස්. හැබැයි ඒව මනින්න බෑ මෙච්චරයි කියලා සංඛ්‍යාත්මකව කියන්න බෑ. ඒතර මේවා අර සම්ප්‍රදායික අපේ මයින් ක්‍රමයට මයින්න පුළුවන් දේවල් නෙවෙයි. ඒවා මූල්‍ය දර්ශකවලින් මයින්නත් බෑ. ඒතර මේක තමයි තියෙන බරපතලම ගැටලුව ආයතනයේ. ඒ නිසා හුඟක් අය කරන්නේ අර ඉස්සල්ලා කියව මූල්‍ය දර්ශක මත පමණක් මෙනුම් කරලා බලනවා. නමුත් ඒක සාර්ථක ක්‍රමවේදයක් නෙවෙයි. ඒ නිසා වඩාත් හොඳ බිම්මක් ඕනේ ආයතනයේ ප්‍රගතිය බලන්න. ඒක තමයි අපි මේ කතා කරන්න හදන තුලනාත්මක පාලන සටහන් ක්‍රමය. මේකෙදී ඉස්සලා කිව්වා වගේ මේකෙ මැනෙනවා නිර්මාණශීලී නව නිෂ්පාදන වලට හඳුන්වා දී මේ ක්‍රියාවලිය උසස් තත්ත්වයේ භාණ්ඩ සේවා අවමිරට පාරිභෝගික සපයන එක මනින ආකාරය පාරිභෝගික සම්බන්ධතා උපරිම වර්ධනය කරන්න පුළුවන් පාරිභෝගික පක්ෂපාති බව කස්ටමර් ලෝයල්ටි කියනවා ඒවත්ම අයින්න පුළුවන් ඊළඟට ආයතනයේ දිනු සඳහා සේවක අභිප්‍රේරණය වගේ දේවල් ඒවත් මනින්න පුළුවන් මානව සම්පත් කළමනාකරණයේ ප්‍රතිඵල ඊළඟට තොරතුරු තාක්ෂණයේ වගේ දේවල් පද්ධති ඒකාබද්ධ කරපුවාම සහ අඩුවෙදමට ලාභදායි භාණ්ඩ සපයනකොට ඒවත් බලන්න පුළුවන් අපිට නැලා කොච්චර ප්‍රගතියක් තියෙනවද කියලා එතකොට ආයතනයකට මේ තුලනාත්මක පාසටම් ක්‍රමී වගේ ක්‍රමයක් අවශ්‍ය වන්නේ ඇයි මම දැනටමත් කියලා තියෙන්නේ අර පරණ ඉලක්ක නැත්නම් පරණ ක්‍රම වලින් මහින්න ගියාම අතීතයේ විතරක් මනිනවා නමුත් වර්තමානයේ තියෙන සත්‍ය දේවල් අපට පේන්නේ නැහැ ඒ කියන්නේ ආයතනයේ මේ සාධාරණ මිම්මක් අවශ්‍ය වෙන්න ඕනේ අර අපි කලින් කියපු මූල්‍ය දර්ශක නැත්නම් අලවි ප්‍රමාණය නැත්නම් ආදායම වගේ දේවල් පමණක් මනලා ආයතනයේ කොච්චර දුරට සාර්ථකව ඉස්සරහට යනවද කියලා කියන්න අමාරුයි. ඊළඟට මූල්‍ය දර්ශක මත විතරක් අඳා පැවතිලා කටයුතු කරන්න ගියාම ආයතනය භයානක තත්ත්වයට පත් වෙනවා. උදාහරණයක් වශයෙන් ගත්තොත් මේකට සිංහල භාෂාවෙන් කියන්නේ මේ බල්ල මරලානි සල්ලි හොයනවා කියලා තමයි කියන්නේ. ඒතර ඕනම ආයතනයකට මොන තරම් උපක්‍රම නැත්තම් මගඩි වගේ කරලා ආදායම් වැඩි කරන්න පුළුවන්. දැන් ලංකාවේ සමහර ආයතන වල ඔබට Facebook එකේ හිර බලන්න පුළුවන්. ආයතන වල මිනිස්සු දාලා දෙන කමෙන්ට්ස්. සල්ලි සූරා කරනවා. සේවය දෙන්නේ නැහැ කියලා. හැබැයි ඒගොල්ලෝ අවුරුද්ද අන්තිමේදී ලොකු ලාභයක් පෙන්නනවා. අපි මෙච්චර ලාභයක් ගත්තා කියලා. හැබැයි මහා ජනතාවට ලැබෙන සේවය ලැබිලා නෙමෙයි. ඒකට එයා මූල්‍ය මෙදර්ශක මත හොඳම ආදායම ලැබපු ආයතනේ. හැබැයි ඒක මහා ජනයාට ප්‍රිය කරන ආයතනයක් නොවෙන්න පුළුවන්. ඒ නිසා මූල්‍ය දර්ශක මත විතරක් ගිහිල්ලා හොඳයි 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 කියලා ගිහිල්ලා අවසානයේ මිනිස්සු ජනතාව ඉවත් වෙලා කඩා වැටෙන්න පුළුවන් ආයතනෙ. ඊළඟ තමයි ලෝකය කාර්මික යුගයෙන් තාක්ෂණ යුගයට ගිහින් තියෙනවා. එතකොට අපි භාවිත කළ මිනුම් තොරතුරු තාක්ෂණ යුගයට අදාළ වෙන්නේ අපි තොරතුරු තාක්ෂණ යුගයේ බොහෝ දේවල් අද වේගය ගන්න දැන් උදාහරණයක් ගත්තොත් තැපෑල. දැන් ඉස්සර අපි ලියුම් ලිව්වා. නමුත් අද වෙනකොට අපි ඒ ලියුම් ලියන්නේ නැහැ. මුද්‍රාවලාලේ නැහැ. ලියුමක් කෙලින්ම ඊමේල් එකක් නැත්නම් WhatsApp වගේ සමාජ මාධ්‍ය දාලා හරහා බොහොම තප්පරයකින් වගේ වෙලාවකින් යවනවා. එතකොට මේවා පරණ ක්‍රමයට මිනුම් කරන්න අමාරුයි. ඊළඟට සම්ප්‍රදායික ක්‍රියාත්මක සැලැස්මක් හදලා ක්‍රියාත්මක සැලැස්ම මයින්වට වඩා තුලනාත්මක පාලන ක්‍රමේ වාසි වැඩියෙන් ගලලා දෙනවා. අපි වාසි පස්සේ කතා කරමු. දැන් අපි බලමු තුලනාත්මක පාලන සැලැස්ම ක්‍රමයට අවතීර්ණ වන්න කොහොමද අවතීර්ණ වෙන්නේ? පටන් ගන්නේ කොහොමද ඉස්සරලාම? පළවෙනි එක
මේක ඉතාමත් වැදගත්. ඕනම දෙයක් කරන්න මේක ආයතනික වෙන්න පුළුවන්, ගෙදරක වෙන්න පුළුවන්. වැඩක් කරන්න ඉස්සෙල්ලාම දර්ශනය අරමුණු හඳුනා ගන්න ඕනේ. දැන් ගෙදරක් හදන්න උනත් ඔබ ඉස්සෙල්ලා ඔළුවේ දර්ශනයක් හදා ගන්නවා. මම මේ විදිහට ගියේ හදනවා කියන්නේ. ඒ වගේ තමන්ගේ ආයතනයටත් දර්ශනයයි අරමුණු හඳුනා ගන්න ඕනේ. දර්ශනය අරමුණු හඳුනා ගන්න නැතුව අපට තුලනාත්මක පාරසතාන් ක්‍රමයක් ගැන හිතන්නත් බෑ, ආයතනයක් පවත්වක නියම ගැන හිතන්නත් බෑ. දෙක, දර්ශනය අරමුණු හදාගත්තා. දැන් අපි දන්නවා දර්ශනය කියලා කියන්නේ ආයතනයේ මිෂන් එක, ආයතනයේ අනාගතයේ මොන වගේ දෙයක් තියෙන්න ඕනද කියන එක තමයි දර්ශනය කියන්නේ. අරමුණු කියන්නේ ඒ දර්ශනය යන්න ඕනි ප්‍රධාන මාර්ග ටික. මෙන්න මේවා මේවා කරනවා කියලා අරමුණු හඳුනගන්න එක. අරමුණු හඳුනගත්තට වැඩක් නෑ. මම ගෙයක් හදනවා කිව්වට වැඩක් නෑ. ගේ හදන්නේ කොහොමද කියලා හිතන්න ඕනේ. අපි ඒවට කියන උපාය මාර්ග කියලා. එහෙනම් අරමුණු සාක්ෂාත් කරගන්න ක්‍රමවේද හොයන්න ඕනේ. ඒකට උපාය මාර්ග හඳුනගන්න ඕනේ. එහෙනම් අපි අරමුණ හැම අරමුණක්ම උපාය මාර්ගයක් බවට හඳුනගන්න උපත් කරන්න ඕනේ. තුන්වෙනි පියවර, හඳුනගන්න උපාය මාර්ගය හරිද වැරදිද කියලා බලන්න මිම්මක් ඕනේ. ඒතර උපාය මාර්ගය මම මෙච්චරක් මේක කරනවා කියලා උපාය මාර්ගයක් හිතුවොත් ඒක කළාද කියලා බලන්න මිම්මක් ඕනේ. අපි හිතමු මම දවසකට කිලෝමීටර් 5ක් ඇවිදිනවා කියලා හිතුවොත් උපාය මාර්ගය ඇඟ හදාගන්න. ඒතර මිම්ම තමයි ඇවිදපු කිලෝමීටර් ගණන. ඒ වගේ මිමි හැම එකටම උපාය මාර්ගයට සම්බන්ධ කරන්න පුළුවන්. ඊළඟට මේ උපාය මාර්ග සහ මිමි ආයතන වල සංනිවේදනය කරන්න ඕනේ. මේක ආයතන ප්‍රධානියා විතරක් ඔළුවේ තියාගත්තට වැඩක් නැහැ. මේක ආයතනේ හැම කෙනෙකුටම කියලා දෙන්න ඕනේ, අපි යන්නේ මෙන්න මේ දිශාවට. එතකොට අනිත් අයගේත් ඔළුවේ වැඩ කරනවා. මේ ආයතනේ අරමුණු යන්න නම්, අරමුණු සාර්ථක වෙන්න නම් මෙන්න මේ උපාය මාර්ග ක්‍රියාත්මක කරන්න ඕනේ. මේ උපාය මාර්ග ක්‍රියාත්මක කියලා දැනගන්න මෙන්න මේ විදිහට මයින් ඕනේ කියලා. එතකොට මේක සංනිවේදනය ඉතාල වෙලගත් වෙනවා. හතරවෙනි අවස්ථාව තමයි දැන් උපාය මාර්ගය හදුවට වැඩක් නැහැ. සැලසුමක් තියෙන්න ඕනේ, ඉලක්ක ඕනේ. මම අහවල් දවසේ අහවල් වෙලා වෙනකොට මෙච්චරක් කරනවා. ඊළඟට ඉලක්ක සාක්ෂාත් කරගන්න මොනවද කරන්න ඕනේ? ඒවා අපි ඒවට කියනවා ඉනිෂියේටිව්ස් කියලා. ඒ කියන්නේ කරන්න ඕනේ ආරම්භක පියවරයන් මොනවද කියලා අපට හඳුනා ගන්න පුළුවන් වෙන්න ඕනේ. එහෙනම් අපි ප්‍රධාන වශයෙන් දර්ශනය, උපාය මාර්ග, අරමුණ හා උපාය මාර්ග සම්බන්ධ කිරීම, ඊළඟට සැලසුම් කිරීම සහ ඉලක්ක සකස් කිරීම සහ ඉලක්ක සකස් කිරීමේ ක්‍රමවේදය හඳුනා ගන්න ඕනේ. ඒකට බැලන්ස් ස්කෝ කාඩ් එකකින් අපි කරන්න හදන්නේ ඔන්න ඔය කාරණා ටික. දැන් අපි අවසානයේ කළාට පස්සේ ප්‍රතිපෝෂණය අවබෝධයක් ලබා ගන්නවා. මේක වැඩේ වුණාද? ඇත්තටම මම ඉලක්කයට ගියාද? ඉලක්කයට යන්න බැරි වුණේ ඇයි? ඒවත් මේ හරහා අධ්‍යයනයකට යන්න පුළුවන්. දැන් අපි තුලනාත්මක පාරසතාන් ක්‍රමය ගත්තාම පැති හතරක් තියෙනවා. දැන් උදාහරණයක් විදිහට ගත්තොත් මෙන්න මේක ඊටව වැදගත් වෙනවා. දැන් මේ කණ්ඩායම ඇතුළේ ඉන්න පුළුවන් විවිධ ක්ෂේත්‍ර නියෝජනය කරන අය. දැන් මම වැඩිපුර බර වෙලා තියෙන්නේ මානව සම්පත් සංවර්ධනයේ පැත්තට. එතකොට මම ආයතනික පුටුවේ ඉඳගත්තාම තුලනාත්මක පාරසතාන් ක්‍රමය ගැන අවබෝධයක් නැත්තම් මම වැඩිපුර උත්සාහ කරන්නේ මානව සම්පත් සංවර්ධනය. මොකද මම ප්‍රිය කරන විෂය. ට්‍රේන් 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 ට්‍රේන්. හැබැයි සමහර වෙලාවට මට අනිත් ඒවා සියලුම අතහැරෙන්න පුළුවන්. ආයතනයේ මම ට්‍රේන් කරගෙන ඉන්න අතරතුර එක පුද්ගලයෙක් සල්ලි හොරකම් කරන්න පුළුවන්. මොකද මම account පිළිබඳ වැඩි බලන්නේ නැහැ. ඒක අමතක වෙනවා. එහෙම නැත්තම් මම මිනිස්සු ට්‍රේන් කර කර ඉන්නවා. නමුත් මගේ ක්‍රමපද්ධති සියරම් බිඳිලා තියෙන්න පුළුවන්. මම ට්‍රේන් කරනවා, මිනිස්සු මට බැන බැන යනවා, ආයතන හැටි වැඩ වෙන්නේ නැහැ කියලා. ඒ වගේ වෙන්න පුළුවන්. ඒ නිසා එක පැත්තක් විතරක් නෙමෙයි ආයතන ප්‍රධානි බලන්න ඕනේ, ප්‍රති හතරක් තියෙනවා. ඒක බැලන්ස් ස්කෝ කාඩ් නැත්නම් තුලනාත්මක පාරසතාන් ක්‍රමයේ ප්‍රති හතර ගැන තමයි අපි කතා කරන්න හදන්නේ. එතකොට මේකේ ප්‍රති හතරක් තියෙනවා. එකක් තමයි මූල්‍ය පැත්ත. මම ඉස්සෙල්ලා කිව්වා වගේ ආයතන ප්‍රධානියේ තමන්ගේ ආයතනයේ මූල්‍ය පැත්ත බලන්න ඕනේ. දැන් බොහෝ විට මම දැකලා තියෙන දේක් තමයි මේ මම අත්‍යවශ්‍ය ලේකම් වල ඉතිරි හිටපු නිසා ඒ අත්දැකීම තියෙනවා. සමහර ලේකම්තුමල්ලා මූල්‍ය පැතිකඩ බලන්නේම නැහැ. ඒක චීෆ් අකවුන්ටන්ට් බාර දීලා නිකන් ඉන්නවා. ඒක චීෆ් අකවුන්ටන්ට් කියන දේ මත තමයි අපි රඳා පවතින්න ඕනේ. එහෙම බෑ. ආයතන ප්‍රධානෙක් වුණාම චීෆ් අකවුන්ට්ගේ රිපෝර්ට්ස් අරගෙන මූල්‍ය පැතිකඩ පිළිබඳ අධ්‍යයනයක් කරන්න ඕනේ. ආයතන ප්‍රධාන හොඳ අවබෝධයක් තියෙනවා තමන්ගේ ගිණුම් පැත්ත කොහොමද යන්නේ කියලා.
ගිණුම් වර්ධිනව නම් නැත්නම් ගිණුම් ප්‍රගතිය අඩු නම් එතකොට එකවුන්ටන් ලා එක එකතු වෙලා ඒකට ප්‍රතිකර්ම යොදන්න ඕනේ. දෙවනි එක පාරිභෝග පැතිකඩ. සමහරෙක් ගිණුම් පැත්ත හොඳට කරනවා. මුදල් පරිපාලනය හොඳට කරනවා. හැබැයි පාරිභෝගිකයෝ සන්තෝෂනේ පාරිභෝගික බැන බැන යනවා. දැන් මගේ රාජකාරී ජීවිතේ බොහෝ අත්දැකීම් තියෙන නිසා එක්තරා කෙනෙක් මට කියනවා මම කරන්නේ සල්ලි ආරක්ෂා කරන එක. ආයතනේ සල්ලි ආරක්ෂා කරන එක කියලා. හැබැයි සල්ලි ආරක්ෂා කරන එක නෙමෙයි ආයතනේ කරන්න ඕනේ සල්ලි ප්‍රශස්ත අයුරින් භාවිතයට ගන්න එක. ප්‍රශස්ත අයුරින් කියලා කියන්නේ යදොමට සරලන නිමුමක් ලැබෙන පරිදි භාවිත කරන එක. මොකද මුදල් කියන්නේ ආයෝජනය. ආයෝජනය නොකර මුදල් තියලා වැඩක් නැහැ. එහෙනම් තමන්ට ලැබෙන මුදල ඉතිරි කරාට නැත්නම් ආරක්ෂා කෙරුවාට වැඩ කරන්නේ නැතුව වැඩක් නැහැ. දෙවෙනි එක තමයි පාරිභෝගික ප්‍රතිකර. ඒක පාරිභෝගිකය සන්තෝෂ වෙන්නත් ඕනේ. තුන ඒක සේරම කරන්න තමන්ගේ ආයතනයේ වැඩ පිළිවෙල හොඳට තියෙන්න ඕනේ. ඒකවල පාරිභෝගිකය සන්තෝෂ කරන්න හොඳ ක්‍රියාවලිය, අභ්‍යන්තර ක්‍රියාවලිය නැත්නම් ඇතුළේ තියෙන වැඩ ගන්න ටික හරියට යන්න ඕනේ. ඊළඟ එක ඒක කරන්න නම් අපේ කට්ටිය හොඳ දක්ෂ ටීම් එකක් වෙන්න ඕනේ. ඒ නිසා ඒ අයට දක්ෂතාවය නිකන් එන්නේ නැහැ. දැනුම කුසලතා ආකල්ප වර්ධනය කිරීමෙන් මනා පුහුණු වැඩසටහන් දෙන්න ඕනේ. ඒකට මේ වගේ ප්‍රති හතරකින් තමයි තුලනාත්මක පාරසටහන් ක්‍රමයේ ක්‍රියාත්මක වෙන්නේ. එතකොට මේක හරියට ප්‍රති හතරක් තුලනය කරනවා වගේ. ඒකට හැම පැත්තෙම සමාන බරක් දෙන්න ඕනේ. එහෙම සමාන බරක් දීලා ආයතනය පාලනය කරන්න පුළුවන් නම් ඒ ආයතන ප්‍රධානියා විශිෂ්ට ප්‍රතිඵල ලබා ගන්නවා. දැන් අපි ගත්තොත් මූල්‍ය ප්‍රතිකර ගත්තාම ආකාර තුන මුදල් වර්ධනය කරන ආකාරය නැත්නම් මුදල් ඉතුරු කරන ආකාරය නැත්නම් මුදලින් වැඩි ඵලදායිතාවක් ලබා ගන්න ආකාරය කොටස් තුනකට බෙදන්න පුළුවන්. මම මේක එකින් එක වෙන ඉස්සර කරන්න යන්නේ නැහැ. පළවෙනි එක තමයි ආදායම් වර්ධනය කරන එක. ආයතනයක මූල්‍යමය පැත්ත ශක්තිමත් කරන්න පුළුවන් ආදායම් ඉන්කම් growth එක වැඩි කරලා. ඉන්කම් growth එක වැඩි කරන්න නව නිෂ්පාදන හඳුනා දෙන්න පුළුවන්. සේවාවට අලුත් මුහුණුවරක් දෙන්න පුළුවන්. නැත්තම් අලුත් පාරිභෝගිකව අල්ල ගන්න පුළුවන්, අලුත් වෙළඳපළක් අල්ල ගන්න පුළුවන්, අලුත් සම්බන්ධතා ඇති කර ගන්න පුළුවන්, භාණ්ඩ සහ සේවා එකට ඒකාබද්ධ කරන්න පුළුවන්. උදාහරණයක් විදිහට ගත්තොත් TV එක ගත්තාම ප්‍රවාහනේ නොමිලේ, භාණ්ඩේ දුන්නාම සේවයකුත් දෙනවා. ඒ වගේ නැත්තම් අවුරුද්දක් ආෆ්ටර් සර්විස් නොමිලේ, ඒ වගේ එකට ඒකාබද්ධ කරන්න පුළුවන්. ඒක හරහා මිනිස්සු ආකර්ෂණය වෙලා ආදායම් වැඩි කරන්න පුළුවන්. එහෙම නැත්තම් නව මිල කිරීමේ උපක්‍රම, උපක්‍රමශීලී මිල ක්‍රමය. දැන් උදාහරණයක් ගන්නවා 1999 කියලා කියන්නේ 2000 කියන්නේ නැහැ. ඒ ප්‍රයිසිං ස්ට්‍රැටජි එකක් ඒක. ඉතින් ඒ විදිහට විවිධ ක්‍රම වලින් ආයතනයේ පැත්තට ආදායම් ගේන්න පුළුවන්. දෙවෙනි කොටස තමයි වියදම් අවම කරන එක. ආදායම් ගේනවා වගේම වියදම් අඩු කරන්න පුළුවන්. ඒක කරන්න පුළුවන් ක්‍රම හතරක් තියෙනවා. ආදායම් ඵලදායිතාව ඉහළ ලඟවන එක, වැය කරන මුදල අඩු කරන එක, ඊළඟට ක්‍රියාකාරී වියදම ඔපරේෂනල් කොස්ට්, ආයතනයක් දුවන්න භාවිතා කරන කොස්ට්, ඒ කියන්නේ විදුලිය වෙන්න පුළුවන් ජලය, ඒ වගේ දේවල් පුළුවන් තරම් අඩු කරන එක. ඊළඟට මානසික සේවා සැපීම සඳහා විවිධ ලාභදායි මාධ්‍ය භාවිතය. දැන් අද වෙනකොට ඔන්ලයින් ක්‍රමය අවිල්ල තියෙනවා. ඔන්ලයින් ක්‍රමය ලාභයි කියලා බොහෝ අය දැන් ඒ ක්‍රමයට යනවා. ඒකට ඒ වගේ ක්‍රමය. ඊළඟට වත්කම් නිසිස පරිහරණය කිරීම තුන්වෙනි කොටස. තමන්ගේ ගේන බඩු වත්කම් උපකරණ සියල්ලම හරි වෙලාවට සර්විස් කරලා පාවිච්චි කරොත් වැඩි කාලයක් පාවිච්චි කරන්න පුළුවන්. ඒතර ආයතනයේ සල්ලි ඉතුරු කරන්න පුළුවන්. ඒක ක්‍රම තුනකින් මූල්‍ය ප්‍රතිකර දිහා බලන්න පුළුවන්. මුදල් වැඩි කිරීම, වියදම් අවම කිරීම, මුදල් ඉතුරු කිරීම. ඊළඟට පාරිභෝගික පැත්තට ගියාම පාරිභෝගික ප්‍රතිකර කොටස් කීපයකින් කරන්න පුළුවන්. මාකට් ෂෙයාර් වැඩි කරන්න පුළුවන් පාරිභෝගික පැත්තේ. ඒකෝට මාකට් ෂෙයාර් වැඩිපුර පාරිභෝගික කොටසක් ඉන්නකොට මගේ මාකට් ෂෙයාර් වැඩි. ඊළඟ පාරිභෝගික තෘප්තිය, කස්ටමර් සැටිස්ෆැක්ෂන්. ඒක පාරිභෝගයට හොඳ සේවාවක් දීලා තෘප්තිමත් පාරිභෝගික සංඛ්‍යාව වැඩි කරන්න පුළුවන්. ඊළඟ පාරිභෝගික අත්පත් කරගන්නවා. දැන් අපි සාමාන්‍ය ව්‍යාපාරයක් කරනවා නම් පාරිභෝගිකව වැඩිපුර අත්පත් කරගන්න ඕනේ. ඒතු එකම පාරිභෝගිකව තියාගෙන ව්‍යාපාරයක් කරන්න බෑ. රාජ්‍ය ආයතනයකටත් අදාළයි. මම පැහැදිලි කරන්නම් ඒක කොහොමද කරන්න කියලා. ඊළඟ පාරිභෝගික හඳවත් ලබා ගැනීම. කස්ටමර් තියාගන්න ඕනේ. නැත්තම් අදාපු කස්ටම හිටේ නැත්තම් වැඩක් නැහැ. මොකද හේතුව හැමදාම කස්ටම අලුත් වෙනවා. අලුත් වල වැඩක් නැහැ. මගේ කස්ටමර්ස්ට වැඩි සංඛ්‍යාවක් වැඩි කරගන්න බෑ. ඊළඟට කස්ටමර් ලෝයල්ටි.
මේ ඉතා වැදගත්. පාරිභෝගිකයා දුස් කියනවා දකිනවා. දැන් මේ Facebook එකේ යන සමහර comments දිහා බලනකොට සමහර ආයතන වලට බැනලා දාලා තියෙනවා. සමහර ආයතන වලට ඉතාම හොඳ ප්‍රශංසා දීලා තියෙනවා. ඒක කස්ටමර් loyalty. සමහර තැන් වලින් බඩු ගන්න එපා කියලා කියනවා. ඒක කස්ටමර් නැති වෙනවා. ඊළඟට කස්ටමර් ලාභදායීත්වය, කස්ටමර් ප්‍රොෆිටබිලිටි කියන්නේ එක කස්ටමර් කෙනෙක්ගෙන් මට කීයක් ගන්න පුළුවන්ද? දැන් මේක කාඩ්ස් වගේ ආයතන කරන්නේ ඒකයි. අපි කාඩ්ස් එකට යන්නේ සමහර වෙලාවට සීනි ගන්න. නැත්තම් කාල් ගන්න. හැබැයි ඔබ එනකොට තව මොන මොන හරි දෙයක් අරන් එනවා. යෝගට් එකක්, අයිස්ක්‍රීම් එකක් වගේ අත්‍යවශ්‍ය නෝල් බාන්නේ කුත් අරගෙන එනවා. එක කස්ටමර් කෙනෙක් කාගිල්ස් එක ඇතුළට ගිහින් එළියට එනකොට කස්ටමර්ගේ පොකට් එකට දන්නේම නැතුව එයා යම්කිසි බලපෑමක් කරලා දිනවා. ඒක ව්‍යාපාරයක් විදිහට කියලා වැදගත්. දැන් රජයේ ගත්තත් මේකමයි වෙනදන කොටස. දැන් මම සේවය සපයන සංඛ්‍යාව උදාහරණයක් ගත්තත් ඩෙන්ටි කාඩ් ඔෆිස් එක. නේද මගේ වෙනද බල කොටස තමයි සමස්ත අවුරුදු 16 18 වඩා වැඩි මහජනතාව. එතකොට පාරව තුප්තිය කියලා කියන්නේ මේ අදාළ ඔෆිස් එකේ ඉන අය සන්තෝෂෙන් යනවන. කිව්වනම් වැඩේ කරලා දුන්න හරිම ඉක්මනින් හරි සතුටුයි. දැන් කායතනේ දිනුනුයි කියලා ඒක තමයි පාරව තුප්තිය. පාරව අත්පත් කර ගැනීම. දැන් සමහර ආයතන තියෙනවා අපේ රජයේ ආයතන පාරිභෝගිකයෝ ටිකයි ඉන්නේ. උදාහරණයක් විදිහට ගොඩනැගිලි සංස්ථාවක සංස්ථාව ගත්තොත් ඔබ බලන්න කස්ටමර්ස්ලා කොච්චර එක්පය කරලා තියෙනවද? අය ආයතනේ ගත්තොත් මන්ද මගේ දැනුම හැටියෙන් නම් එච්චර ලොකු ප්‍රමාණයක් කස්ටමර් එක්වය කරන්න තරම් යාන්ත්‍රණයක් ඒක ඇතුලේ ස්ථාපණය වෙලා නැහැ වර්තමානයේ. ඒක බොහොම හොඳට තිබුණු ආයතනයක්. නමුත් අද වෙනකොට ඒ කස්ටමර් ඇක්විෂන් පැත්ත දුර්වලයි. එතන කස්ටමර් රිටෙන්ෂන්. දැන් මේ වගේ ආයතන අද ගිය මිනිහෙක් ආය යන්නේ නැහැ සමහර තැන් වලට. අද ගිය හෝටලයට ආය යන්නේ නැහැ. හැබැයි ආණ්ඩුවේ කන්දෝර වල ඒක කරන්න බෑ. මොකද හේතුව අපි යන්න වෙනවා. විදුලි මණ්ඩලයට යන්න වෙනවා. ඩෙන්ටි කාඩ් ඔෆිසර යන්න වෙනවා. පාස්පෝර්ට් ඔෆිසර යන්න වෙනවා. මොකද ඒවා ඒකාධිකාරයි. කරන්න දෙයක් නැහැ. එතකොට වෙන්නේ අර පාරිභෝගික තෘප්තිය නැති වෙන එක තමයි. ඊළඟට කස්ටමර් ලෝයලිටි. දැන් මම දැක්ක Facebook එකේ පුද්ගලයන් ලියපන් කියන දෙපාර්තමේන්තුවට වර්ණනා කරලා කමෙන්ට්ස් කීපයක් දාලා තියෙනවා. හිතාගන්න බැරි විදිහට හොඳ සර්විස් එකක් දුන්නා කියලා. පාස්පෝර්ට් ඔෆිසර එහෙම දීලා තිබුණා. ඒ වගේ සමහර ආයතන වලට හිතාගන්න බැරි කමෙන්ට්ස් දෙනවා. ඉතින් අපි සතුටු වෙන්න ඕනේ රාජ්‍ය ආයතන ඒ තත්ත්වයට පත් වෙන යන එක. සමහර ප්‍රාදේශීය ලේකම් කාර්යාල හිතාගන්න බැරි විදිහට කස්ටමර් සැටිස්ෆැක්ෂන් එක දෙනවා. එහෙනම් හොඳ ලෝයල් කස්ටමර්ස්ලා ඉන්නවා. එතකොට පාරිභෝගික ලාභදායීත්වය කියන එක ගත්තොත් අපිට සල්ලි වලින් නෑ රාජ්‍ය ආයතන වලට. හැබැයි ලොකු ලාභයක් තියෙනවා. මොකද්ද? කීර්තිය. මිනිස්සු අපිව කීර්තිය වර්ණනා කරනවා නම් ඒක තමයි රාජ්‍ය ආයතනයක ලාභේ. එතකොට ලාභය කීර්තිය වැඩි කරගන්න පුළුවන් නම් ලාභදායීත්වය වැඩි කරගන්නවා. ඊළඟට අභ්‍යන්තර ක්‍රියාවලිය. මේක තමයි වැදගත්ම දේ. මොනවා කෙරුවත් වැඩක් නෑ. හෝටලේ ඉස්සරහා මොනතරම් ලස්සන තිබුණත් වැඩක් නෑ. කිචන් එක හරියට වැඩ කරන්නේ නැත්තම්. කිචන් එකේ හරි පිළිවෙලට හරි පිරිසිදු ආහාර පිළින වෙනවා නම් තමයි හොඳ ආහාර වේලක් එළියට එන්නේ. කස්ටමර්ට ආහාර වේලක් දෙන්න පුළුවන්. ඒ වගේ අපේ කිචන් එක ආණ්ඩුවේ කන්ත්‍රොල් කිචන් එක තමයි ආයතන ඇතුලේ ක්‍රියාවලිය. මම ආපහු යනවා පාස්පෝර්ට් ඔෆිස් එක ගත්තොත්. ඒක ඇතුලේ මොන තරම් දේවල් ඇතුලේ සිද්ධ වෙනවද? ඒ සිද්ධ වෙන සියලුම දේවල් ක්‍රියාවලිය. ඒතකොට ඒකට නිර්මාණාත්මක දේවල් කරන්න පුළුවන්. ඒත් වශයෙන් පාස්පෝර්ට් ඔෆිස් එක බොහෝ නිර්මාණාත්මක දේවල් කරලා තියෙනවා. ඩෙන්ටි කාඩ් ඔෆිස් එක බොහෝ නිර්මාණ සිද්ධිවල් කරලා තියෙනවා. ඒක ඉස්සරහට යනවා. නමුත් එහෙම නිර්මාණ සිද්ධිවල් කරන්න බැරි වුණු දෙපාර්තමේන්තු ආයතන ගොඩක් තියෙනවා. දැන් ප්‍රාදේශීය කම්පාර ගත්තාම බොහෝ ප්‍රාදේශීය කම්වරු මේ නිර්මාණශීලී ක්‍රියාවලිය අතට අරගෙන තියෙනවා. තමයි හිතාගන්න බැරි විදිහට අලුත් දේවල් කරලා තියෙනවා. මම මේ ඊයේ පෙරේදා දැක්ක සුරංග මහත්මයාත් මේ Facebook එකේ දාලා තිබුණා යටවත් ප්‍රාදේශීය කම්කාරයාවේ chat board එකක් දාලා තිබුණා. ඒකේ මොනවද වෙන්නේ කියලා. ඉතින් මේ වගේ දේවල් අලුත් නිර්මාණ මිනිසුන්ට දීලා තියෙනවා. ඊළඟට ඊයේ පෙරේදා ප්‍රවෘත්ති බැලුවා නම් තවත් කාර්යාලයක මිනිස්සු කාර්යාලයට බයින හැටිත් පෙන්නවා. මම ඒක සම්බන්ධව ප්‍රශ්නෙකුත් දාලා තියෙනවා අපේ ප්‍රශ්න 10 ඇතුළත. ඒකට හොඳ පිළිතුරක් ඔබ දෙයි මේකෙන් පස්සේ. ඊළඟට අලවේ පස්සේ දෙයි. ආර්ථික සර්විස් එකත් අභ්‍යන්තර ක්‍රියාවලිය කොටසක්. එතකොට බොහෝ අය බඩු විකුණනවා. හැබැයි ආර්ථික සර්විස් එක දුර්වලයි. ඒ වගේ දෙයක් වලින් බඩු ගන්න ගියාම අපිට ලොකු ප්‍රශ්න මතුවෙනවා. මොකද සේවාවක් කරගන්න ගියාම සේවය කෙරෙන්නේ නැහැ. එහෙම ආයතන තියෙනවා.
මේවට හොඳ උදාහරණ ඔබ Facebook එක පරිහරණය කරනවා නම් තියෙනවා. මොකද මට නම් වශයෙන් ආයතන කියන්න බෑ, එහෙම කිව්වොත් ඒක හොඳ නැහැ. සමහර ආයතන වලට බැනලා තියෙනවා ආපේ සර්විස් එක ගන්න කියලා. තීන්ද අලවීම් පසු සේවය ඉතාමත් වැදගත්. දැන් අලවීම් පසු සේවය රාජ්‍යාංශයට කොහොමද අදාළ වෙන්නේ? ඒකත් වැදගත්. අපට එහෙම එකක් නැද්ද? අලවීම් පසු සේවය තියෙනවා. දොම්බේ හොස්පිටල් එක ඩෙවලොප් කරපු ඉලාවේ දොම්බේ හොස්පිටල් එකේ ගොඩක් ඩෙවලොප්මන්ට්ස් කරා. බොහොම පුංචි හොස්පිටල් එකක්. හැබැයි මම ડોක්ටර් කිව්වා ડોක්ටර් අලවීම් පසු සේවයකුත් දෙන්න. මොකද අලවිය අපේ අලවිය තමයි රෝගියා සුවපත් කරලා එළියට යවන එක. සේවය ડોක්ටර් සර්විස් එකක් දෙන්න පුළුවන් නම් ළමයෙක් දාලා රෝගියා ගෙදර ගියාට පස්සේ හැන්දෑවේ කෝල් එකක් දෙන්න. කෝල් එකක් දීලා අහන්න කොහොමද? අමාරුවක් තියෙනවද? බොහොම සරල දෙයක්. ඒක රජයේ සේවයේ දෙන්න පුළුවන් අලවීම් පසු සේවය. ඊළඟට පාස්පෝර්ට් එක තැපෑලෙන් යවලා කෝල් එකක් දීලා අහන්න පුළුවන් පාස්පෝර්ට් එක ලැබුණාද? අලවීම් පසු සේවය. ඒ වගේ බොහෝ දේවල් අපිට රාජ්‍යංශෙත් කරන්න පුළුවන්. ඊළඟට ඉගෙනුම් හා වර්ධන පැතිකඩ. මේකත් ආකාර තුනයි. මොකද ආයතනයක ඉන්න කණ්ඩායමේ දැනුම හැකියාව කුසලතාවේ අඩු නම් අවුට්පුට් එක අඩුයි. ඒ නිසා පළවෙනිදී තමයි හැකියාව වර්ධනය. ඒකෙන් වෙන්නේ සේවක තෘප්තිමත් වෙනවා, සේවක ආයතන රඳා තියා ගන්න පුළුවන්, සේවකයන් ඵලදායිතාව ඉහළ යනවා. එතකොට ඒව සේලම සේවක තෘප්තිමත් කරන්න, සේවක ආයතන තියා ගන්න, සේවකයන් ඵලදායිතාව වැඩි කරන්න අපිට සේවක හැකියාව වර්ධනය කරන්න පුළුවන්. එතකොට එහෙනම් මේ පැත්ත ගැනත් අවබෝධය තියෙන්න ඕනේ. ඊළඟට තුන්වෙනි දෙවෙනි කාරණේ තොරතුරු තාක්ෂණ හැකියාව වර්ධනය. අද අත්‍යවශ්‍ය දෙයක්. අද ආයතනික විද්‍යාවක් කරන්න බෑ. IT නැතිනම් අපේ ආයතනේ කඩාවැගෙන වැටෙනවා. ඒක වළක්වන්න බෑ. පස්සටම විසි වෙනවා. ඒ නිසා IT එක්කලා අපි යන්නම ඕනි. තුන්වෙනි එක සේවකගේ අභිප්‍රේරණය. මේක ඊටමත් දෙකක් තියෙනවා. ඒක අභිප්‍රේරණය සයිබර ගන්නන්න ඕනේ. ඒ කියන්නේ ඒකට විවිධ ක්‍රම තියෙනවා. සේවකගේ යෝජනා ක්‍රියාත්මක පත් කරපුවාම ඒගොල්ලෝ අභිප්‍රේරණය වෙනවා. සංසන්දනාත්මක වැඩි දියුණු කිරීම කරන්න පුළුවන්. ඊළඟට පුද්ගලින්ගේ අරමුණු හා ආයතනයේ අරමුණු එකට සමපාත වෙලා තියෙන ප්‍රමාණය අනුව සේවකයෝ අභිප්‍රේරණය කරන්න පුළුවන්. බොහෝ වෙලාවට සමහර ආයතනවල පුද්ගලයාගේ පුද්ගලික අරමුණුයි ආයතනයේ අරමුණුයි වෙනස්. ඒ දෙක එකට ගැටෙනවා. සමහර අය කියනවා ආණ්ඩුව ඕන කුදයක් ගහගත්තා වගේ. අපේ පවුල බලාගත්තම අපට ඇති කියලා කියන අය ඉන්නවා. ඒක නෙමෙයි වෙන්න ඕනේ. අපි දිනුවොත් ආයතනය දිනුම්, ආයතනය දිනුවොත් රටක් දිනුම්. එහෙම එකම ට්‍රැක් එකක අපි යන්න ඕනේ. ඊළඟට කණ්ඩායමකට සඳහා ටීම් එෆර්ට් එකට වැඩි දායකත්වයක් දෙන්න ඕනේ. දැන් අපි බලමු මේ කියපු කාරණා ටික සේරම තුලනාත්මක පාලනසටහන ගලපගන්නේ කොහොමද? පළවෙනි දේ තමයි අපි ඉස්සෙල්ලා කියපු විෂන් එක. ඒක විෂන් එක ඔළුවට අරගෙන දැන් විෂන් එක කොටස් හතරකට බෙදන්න. ඒ කොටස් හතර මොකක්ද? මේ විෂන් එකේ මගේ මූල්‍ය පැත්ත මොනවද? මම මුදල් වශයෙන් වැය කරන්න බලාපොරොත්තු වෙන්නේ කොහොමද? නැත්නම් මගේ මුදල් කොච්චරද? ඒ මුදල් වෙන් කරන්නේ මොන වගේ යෝජනා වලටද? මේක බලන්න. දෙක, මගේ ආයතනයේ ක්‍රියාත්මක වෙන ක්‍රියාවලිය ඉන්ටර්නල් ප්‍රොසෙස් එක. නැත්නම් මම ගත්තොත් පාස්පෝර්ට් ඔෆිස් එක. ඒක ඉන්ටර්නල් ප්‍රොසෙස් මොකද්ද? ඉල්ලුම් පත්‍රයක් ලැබුණ තැන ඉඳලා පාස්පෝර්ට් එක පුද්ගලයන යනකම් තියෙන ක්‍රියාවලියේ එක එක ස්ටෙප් මොනවද? ආයතනය ඇතුළත ක්‍රියාත්මක වෙන්නේ. ඒක ඉන්ටර්නල් ප්‍රොසෙස් එක. අභ්‍යන්තර ක්‍රියාවලිය තුන, ඒ පාස්පෝර්ට් එක හදන්න මගේ ඉන්න කණ්ඩායමට දෙන්න ඕන දැනුම මොකක්ද? ඉල්ලුම් පත්‍රය ගත්තාම ඉල්ලුම් පත්‍රයට මොකක්ද කරන්නේ? ඉන්පස්සේ මොකක්ද කරන්නේ? ඒ දැනුම වර්ධනය කරන්න ඕනේ. දැනුම වර්ධනයක් මාදි මොකක් අය දන්නවා වැඩ කරන්නේ නැහැ. එහෙනම් ආකල්පවත් වර්ධනය කරන්න ඕනේ. සමහර අය දන්නවා ආකල්පවත් හොඳයි, හැබැයි හැකියාව නැහැ. එහෙනම් වැඩ කරන හැටි කියලා දෙන්න ඕනේ. කුසලතා වර්ධනය කරන්න ඕනේ. මේ තුනම එකට එකතු කරලා learning and growth. හතරවෙනි එක මගේ පාරිභෝගික පැත්තත් බලන්න ඕනේ. මගේ පාරිභෝගික ටික කොහොමද සන්තෝෂද කියලා. ඒකට පාස්පෝර්ට් කන්තෝරුවේ ප්‍රධානියට බලන්න පුළුවන් නම් පාරිභෝගිකයෝ කියලා තියෙන දේවල් කස්ටම සන්තෝෂද අසන්තෝෂද කියලා තමන්ගේ ආයතනය ගැන මින්වත් හිතා ගන්න පුළුවන්. භාණ්ඩයක් සම්බන්ධවත් එහෙමයි. සමහර භාණ්ඩ සම්බන්ධයෙන් පාරිභෝගිකයෝ හොඳ කියනවා, සමහර ඒවා සම්බන්ධයෙන් අගුණ කියනවා. ඒ අනුව අපිට බලන්න පුළුවන් මේ භාණ්ඩයට තියෙන තැන නැත්නම් සේවාවට. ඊළඟට දැන් අපි එක පැත්තක් බලමු ඉන්ටර්නල් ප්‍රොසෙස් එක අරගෙන. දැන් අපි ඊළඟට කරන්නේ මේ
ප්‍රොසෙස් එකට අදාළ අරමුණු ටික බලනවා. මම ඉස්සෙල්ලා කිව්වනේ විෂන් එක බලන්න, ඊළඟට උපාය මාර්ගය හිතන්න, උපාය මාර්ගයේ ඔබ්ජෙක්ටිව්ස් අරමුණු මොනවද කරන්න කියලා. ඒතර මේ අරමුණු තමයි, අරමුණු එකක් වෙන්න පුළුවන්, දෙකක් වෙන්න පුළුවන්, 10ක් වෙන්න පුළුවන්, 20ක් වෙන්න පුළුවන්. හැබැයි අපි බැලන්ස් ස්කෝ කාඩේ ක්‍රියාත්මක කරනකොට අරමුණු හතරක් වගේ ප්‍රමාණයකට මේක ඉස්සෙල්ලා ගොනු කර ගන්නවා. පස්සේ දියුණු කරනකොට අරමුණු තව බෙදා හරින්න පුළුවන්, ස්ප්ලිට් කරන්න පුළුවන්. හැබැයි මුලින් හතරක වගේ ප්‍රමාණයකට ප්‍රධාන අරමුණු හතර තෝරගන්න. නොවැදගත් අරමුණු හතරක් නෙමෙයි, ප්‍රධාන අරමුණු හතර තෝරගත්තාම අපි ඒකට කියන ඔබ්ජෙක්ටිව්ස් කියලා. ඒකට තමයි කියන්නේ KKR නැත්නම් key result area, ප්‍රධාන ක්ෂේත්‍ර හතර. මට ප්‍රතිඵල දෙන, වැඩිපුරම ප්‍රතිඵල දෙන ප්‍රධාන ඒරියාස් හතර, අරමුණු හතරට ගලපනවා. ඊළඟට මේ එක අරමුණකට, සෑම අරමුණකටම තියෙනවා ආපහු මයින්ඩ පුළුවන් ක්‍රමයක්. මගේ අරමුණ මයින්නේ කොහමද? අපි ඉස්සරහට කතා කරනවා මයින් හැටි, මයින්නේ කොහමද? එක බිම්ම. අපි ඒකට කියනවා KPI කියලා, දර්ශකය. බිම්ම කොහමද? දැන් උදාහරණයක්, මම ඇවිදිනවා කියලා අරමුණක් තිබ්බනම් මිම්ම තමයි ඇවිදින කිලෝමීටර් ප්‍රමාණය. එතකොට මයින්න මිම්ම කිලෝමීටර් මිම්ම. එතකොට මගේ බර අඩු කර ගන්නවා කියලා ඔබ්ජෙක්ටිව්ස් තිබ්බොත් මයින මිම්ම කිලෝ නැත්තම් රාත්තල්. මේක තමයි මයින දර්ශකයේ KPI ප්‍රධාන key performance indicators. එතකොට ආයතනයක් ගත්තොත් ආයතනෙත් ඒ වගේමයි. ආයතනේ පාස්පෝර්ට් ඔෆිස් එක නැවත අපි ගමු. කාටක් පොදුයිනේ ඔබ්ජෙක්ටිව් එක, වැඩිම පාස්පෝර්ට් ප්‍රමාණයක් ලබා දීම. මිෂන් ලබා දෙන පාස්පෝර්ට් ප්‍රමාණය දවසකට. මේක තමයි KPI එක. ඒ වගේ අරමුණු හතරට KPI හතරක්, පහක්, හයක් වෙන්නත් පුළුවන්. හැබැයි අපි පුළුවන් තරම් අඩු ප්‍රමාණයකින් පටන් ගන්න එක තමයි වැදගත් වෙන්නේ. ඊළඟ එක, හැම අරමුණකටම මිම්මක් තියෙනවා වගේම ඉලක්කකුත් තියෙනවා. දැන් මේ දෙක පටලවා ගන්න එපා. මිම්මයි ඉලක්කයයි. ඉලක්කය කියන්නේ ගාණක්. මගේ බර කිලෝ 5කින් අඩු කරනවා. ඒ ඉලක්කය තමයි කිලෝ 5. හැබැයි ඒක මනින්නේ මෙෂේ එකෙන්, රාත්තල් වලින්. එතකොට ඉලක්කමක් එන්නේ ටාගට් එකට. මෙෂ කියන්නේ මිම්මක්, ඉලක්කමක් නෙමෙයි. බැලන්ස් ස්කෝ කාඩ් එකේදී පැහැදිලිව තේරුම් ගත යුතු එක ස්ථානයක් තමයි මේක. මෙෂ එකයි ටාගට් එකයි. සමහර අය මේක පටලව ගන්නවා. මෙෂ කියපුවම 100යි කියනවා. නෑ, මෙෂ 100 නෙමෙයි. ටාගට් එක 100යි, මෙෂ එකට කියන්නේ ඒකකයක්, යම් කිසි කිලෝව, රාත්තල, මීටරය, නැත්තම් වැඩ කරන ප්‍රමාණය, පැමිණි දින ගණන, ඒ වගේ මෙෂ එකක්. ඒක වචන වලින් කියන එකක් තමයි මෙෂ කියලා කියන්නේ, KPI. ඊළඟට ටාගට් එක කියලා කියන්නේ සංඛ්‍යාත්මක ඉලක්කමක් කොච්චරද කියලා. ඒක අපි ටාගට් කියලා කියනවා, එහෙම නැත්තම් අපි ඒකට කියනවා ඉලක්ක කියලා. ඊළඟට ඒ ටාගට් එකට යන්න නම් අනිවාර්යෙන් මොනවද කරන්න ඕනේ කියලා ඊළඟට ලියනවා. එතන මම මගේ බර අඩු කරගන්න නම් කිලෝ 5කින් මොනවද මම කරන්න ඕනේ? එක, ආහාර රටාව වෙනස් කිරීම. අන්න ඒක ඉනිෂියේටිව් එකක්. ඇවිදීම දෙවෙනි ඉනිෂියේටිව් එක. තුන, ව්‍යායාම කිරීම. ඒ වගේ අවශ්‍ය නිින්ද ලබා ගැනීම. ගොඩක් ඉනිෂියේටිව් තියෙනවා. ඒ වගේ පාස්පෝර්ට් ඔෆිස් එකටත් ඒ වගේ ඉනිෂියේටිව් තියෙනවා. කොහොමද වැඩිම පාස්පෝර්ට් මානයක් දෙන්නේ? කරන දේවල් ගොඩක් තියෙනවා. ඒක අපිට එළියෙන් ඉඳන් කියනට වඩා මේ පාස්පෝර්ට් ඔෆිස් එකේ ඉන්න ඇයට ඉනිෂියේටිව්ස් පිළිබඳව අවබෝධයක් ලබා ගන්න පුළුවන්. ඒතර මේ විදිහ බලන්න, අපි ඉන්ටර්නල් ප්‍රොසෙස් කියන එක කැඩුවා ඔබ්ජෙක්ටිව්ස්, මෙෂර්ස්, ටාගට්ස් ඇන් ඉනිෂියේටිව්ස් කියලා. ඒකේ ඔබ්ජෙක්ටිව් කියලා කියන්නේ key result area එක, මෙෂර් කියලා කියන්නේ KPI එක. බොහොම සරලයි. ඒ වගේම අපිට මේ හතරටත් පුළුවන් ඔබ්ජෙක්ටිව් හදන්න, මෙෂර්ස් හදන්න, ටාගට්ස් හදන්න, ඉනිෂියේටිව්ස් හදන්න. ඒ විදිහට හැදුවොත් අපිට මේ වගේ අර ඉන්ටර්නල් ප්‍රොසෙස් එකට අපි කිව්වා වගේම මේ පැත්තට ඒ වගේ කට්ටල හතරක් හදන්න පුළුවන්. දැන් කට්ටල හතරක් හැදුවා. මේක හදපුවාම අපට පොඩි අවබෝධයක් එනවා අපේ ආයතනේ කොහොමද දුවන්නේ කියලා. හැබැයි පොඩ්ඩක් ඔළුවට සංකීර්ණ භාවයක් දැන් තියෙනවා විතරනේ. ඔව්, ඒ හින්දා මේ සංකීර්ණ භාවය තව ටිකක් අඩු කරන්න අපි මෙහෙම වැඩක් කරනවා. මෙන්න මේ කියන අපි මේකට කියමු බ්‍රාන්ච් එකක් කියලා, අත්තක් වගේනේ. මේ බ්‍රාන්ච් එකම එක සටහනකට ගේනවා, සරල සටහනකට. මෙන්න මේ වගේ සටහනකට බලන්න.
අර ටිකමයි ඔබ්ජෙක්ටිව්ස් මෙෂර්ස් ටාගට්ස් ස්ටඩි ඉනිෂියේටිව්ස් ආරම්භක බලන්න මෙතන මේ දකුණු පැත්තේ තියෙන සියරම ටික අපි අතන සටහනට ගත්තා දැන් මෙතන අපිට ඔබ්ජෙක්ටිව්ස් හතරක් ලියන්න ඉඩ වදින්නේ මෙතන ටාගට්ස් ලියන්නත් බෑනේ මේ තැන්වල ඉතින් ලියන්න පුළුවන් ආකාරයකට මේක chart එකකට ගත්තා ඒක තමයි මෙතන කරේ දැන් එහෙනම් එක පැති කඩකට මේ වගේ chart එකක් හදන්න පුළුවන් ඒ විදිහට හැම පැති කඩකටම chart එකක් හදන්න පුළුවන් නම් මේ වගේ perspectives හතරයි නැත්නම් පැති කඩ හතරයි පැති කඩ හතරට chart හතරක් හදන්න පුළුවන් දැන් අපි මේ වගේ chart හතරක් හදලා මේ පොඩි රූපයකට ගන්නවා මේ වගේ දැන් අපි කියනවා financial perspective වල අදාළ chart එක මෙතන internal perspective වල අදාළ chart එක මෙතන learning growth එක අවශ්‍ය chart එක මෙතන customer perspective අවශ්‍ය chart එක මෙතන දැන් අපි බලමු chart එකක් හදන හැටි අර කියපු chart එක මූල්‍ය පැතිකඩ ගත්තාම මූල්‍ය පැතිකඩට අරමුණ තමයි උපරිම අලවිය යම්කිසි භාණ්ඩයක් සඳහා උපරිම අලවිය එහෙම නැත්නම් උපරිම identity card ප්‍රමාණය උපරිම passport ප්‍රමාණය නැත්තම් උපරිම වාහන ලයිසන් ප්‍රමාණය ඒක තමයි අපේ අරමුණ මිනුම අලවිය නම් වාර්ෂික පිළිවෙතුම ඒක තමයි මිනුම turnover passport නම් සාදව passport ප්‍රමාණය ඒක තමයි මිනුම ඉලක්කය තමයි ඉලක්කය කියන්න පුළුවන් ආකාර දෙකකට ඉලක්කය passport සංඛ්‍යාව 1500යි දවසට මිනුම ඒව නැත්තම් ඊයට වඩා 10%ක් නැත්තම් පසුගිය වර්ෂයට වඩා 10%ක් මේක හදලා තියෙන්නේ අවුරුද්දෙන් අවුරුද්ද ඉලක්ක. එතකොට පසුගිය වර්ෂයට වඩා 100%ක් වැඩි කිරීම තමයි මේ ආයතනයේ අලවි ඉලක්කය. එතකොට ඉස්සෙල්ලා 100 නම් 110යි. එතකොට මෙතන ගන්න පුළුවන් ඕන පසුගිය වර්ෂයට වඩා 10% කියන එක අමතක කරලා සංඛ්‍යාව 110යි ඉලක්කය. කොහොමද ඉලක්කය වැඩි කරන්නේ? ඉලක්කය වැඩි කරන්නේ අලවි ප්‍රමාණය ඉහළ නම් වෙනවා. සේල්ස් වැඩි කරනවා. ඊළඟට තත්ත්ව උසස් කරනවා අපිට අලෙවි ප්‍රයෝජනේ වැඩි කරන්න පුළුවන් නැත්නම් තත්ත්ව උසස් කරන්න පුළුවන් උසස් කරලා කියන්න පුළුවන් අපේ භාණ්ඩයේ අලුත් තත්ත්වකින් කියලා දැන් අපි දන්නවා පොව සබම් වර්ගයෙන්ම දානවා නව සබම් වර්ගයක් නව සුවඳකින් අලුත් කිමිකල් එකක් ඇඩ් කරලා එතකොට මේ වගේ දේවල් වලින් අර අලෙවි වැඩි කරන්න පුළුවන් ඊළඟට මූල්‍ය පැත්තෙන් තව කරන්න පුළුවන් උපරිම ලාභේ එක් සේවකයකට අනුපාතිකව ලැබෙන ලාභ ප්‍රමාණය මිනුම ඒ කියන්නේ මුළු ලාභයම සේවක සංඛ්‍යාව බෙදපුවාම එනවා ඒක පුද්ගල ලාභය. ඒතර ඒක වැඩි කරන්න පුළුවන්. ඉලක්කය පසුගිය වසරට වඩා 85ක් හෝ සංඛ්‍යාව ලාභය කොච්චරද කියලා මෙතන දාන්න පුළුවන්. අපි ඒකද කරන්නේ සේවක අභිප්‍රේරණය කරන්න ඕනේ. කටිර කියනවා පුළුවන් තරම් ලාභය ගන්න අපි වැඩ කරමු මහන්සියට. දිරිගැන්වීම ඉදීම නොදෙනවා කියන්න පුළුවන්. ඒකෝ ලාභය කියලා යනවා. ඊළඟට පාරිභෝගිකයකට ගත්තාම ඒ වගේම උපරිම පාරිභෝගික තෘප්තිය. මනින්නේ සතුටු වූ පාරිභෝගිකකින් ගණන. තමයින්න පුළුවන් ක්‍රමයක් තියෙනවා පැමිණිලි ගන්නොත්. පැමිණිලි වැඩි වෙනවා නම් පාරිභෝගික තෘප්තිය අඩුයි කියලා මැනගත්තා යි. පාරිභෝගික වැඩි වෙනවා නම් සතුටු අය පාරිභෝගික තෘප්තිය වැඩි කියලා හඳුනගත්තා යි. අපි ඒකටත් ඉලක්කයක් දානවා. ගියවුරුද්දේ සතුටු වූ පාරිභෝගිකයන් සංඛ්‍යාවට වඩා 10%ක් හෝ සංඛ්‍යාවක්. මෙන්න මෙච්චර සංඛ්‍යාවක් කියලා. අපි ඒක දැනගන්නේ කොහොමද? පාරිභෝගික සමීක්ෂණ වලින්. ඊළඟට පාරිභෝගික තෘප්තිමත්භාවය කියන ලංගවන්න කස්ටමර් සැටිස්ෆැක්ෂන් කියන ලංගවන්නත් පුළුවන්. නැවත භාණ්ඩ මිලදී ගන්න ප්‍රමාණය බලන්න පුළුවන්. නැවත නැවත භාණ්ඩ මිලදී ගන්න ප්‍රමාණය. දැන් උදාහරණයක් ගත්තොත් සුරංග මහත්මයා අලුත් වැඩසටහනකුත් ආරම්භ කළා තියෙන මේ සම්බන්ධ තුමාකට ගියාම ඒගොල්ලෝ බිල අරගෙන ඒ බිල ඇනලයිස් කරනවා. කියන්නේ එකම කස්ටමර් ලෝයල්ටි කාඩ් එක දීලා කාඩ් එකෙන් චෙක් කරන්න පුළුවන් ඒ පුද්ගලයා ගන්න භාණ්ඩ මොනවද කියලා. එයාගේ භාණ්ඩ පරිභෝජන රටාව බලන්න පුළුවන්. මම වැඩිපුරම අරගෙන තියෙන්නේ ආයතනයෙන් යෝගට් නම් එතකොට එයා දන්නවා මං ගන්න යෝගට් ගන්න තමයි ආස. එතකොට මගේ පරිභෝජන රටාව යෝගට්. ඊට බලනවා මොන වගේ යෝගට් එකක්ද මං කැමති අරන් තියෙන්නේ කියලා. X වර්ගයේ යෝගට් එකක් නැත්නම් Y වර්ගයේ යෝගට් එකක්. මේ වගේ ලොකු ඇනලිස්ට් කරන්න පුළුවන්. පාරිභෝගික තෘප්තිය ලංවන්න. ඊට පස්සේ පෙර වර්ෂයට වඩා ඉහළ සංගුණනවා 5%. ඒක පාරිභෝගික සමීක්ෂණය එක් කරන්න පුළුවන්. ඊළඟ අභ්‍යන්තර ක්‍රියාවලිය ගත්තා මගේ සිස්ටම් එක හරියද කියලා බලන්න උසස් මම මේ ගත්තේ බල්බ හතන ආයතනයක තත්ත්වය උසස් තත්ත්වයේ බල්බ ලබා දීම. ඒක ක්‍රියාවලිය හොඳ නම්
දෝෂ ප්‍රතිශතයමයිනවා. දෝෂ අඩු කරන්න පුළුවන් නම් ක්‍රියාවලිය හොඳ මට්ටමට කියනවා. ඒ ඉලක්කේ තමයි දෝෂ අඩු කිරීම. නැත්තම් නරක වූ බල්බ සංඛ්‍යාව අඩු කරන එක. ඒකට මේකේ ඉලක්කය නරක වූ බල්බ සංඛ්‍යාව 100යි. නැත්තම් 150යි වගේ. ගියපාර 200ක් ඇවිල්ලා. නමුත් දැන් අපි 150ට ගියනවා. ඒක මේකට ආරම්භ ක්‍රියාව වර්ගය තමයි අපි කවුරුත් ගන්න ටෝටල් ක්වොලිටි මැනේජ්මන්ට් පූර්ණ තත්ත්ව කළමනාකරණය. ඒ වගේ එකට නිලධාරීපත් කරන්නේ. ඊළඟ තමයි අභ්‍යන්තර ක්‍රියා නිෂ්පාදන දාර්ශය වැඩි කරනවා. අපි අපේ සේල්ස් වැඩි කරන්න පුළුවන් වගේම නිෂ්පාදන ප්‍රමාණය වැඩි කරන්නත් පුළුවන්. දවසකට නිකුත් කරන පාස්පෝර්ට් සංඛ්‍යාව වැඩි කරන්න පුළුවන්. ඩෙන්ටි කාඩ් සංඛ්‍යාව වැඩි කරන්න පුළුවන්. මේ වගේ ධාරිතාවය ඉල්ලන් ගන්න පුළුවන්. එතන මයින් එක කොහොමද? දවසකට හරි වසරකට හරි නිපදවන කරන වැඩ ප්‍රමාණය. ඒක ඉලක්කමෙන් අපිට දාන්න පුළුවන්. ඒකට ඕනේ නවීන යන්ත්‍ර සූත්‍ර. නැත්තම් සේවකය පුහුණු කරන්න ඕනේ. නැත්තම් මේවා ධාරිතාවය වැඩි වෙන්නේ නැහැ. ඊළඟ ඉගෙනුම් මා වර්ධනය මේ තේරම කරන්න මිනිසුන්ගේ කුසලතාව වැඩි වෙන්න ඕනේ. එහෙනම් අලෙවි කරන කුසලතාව ඉහළ යන්න ඕන. බඩු අලෙවි කරන තැනක් නම් අපි ඉස්සර කතා කරා වගේ පාස්පෝර්ට් ඔෆිස් එක ඩී ඔෆිස් එක වගේ තැනක නම් ඒ ක්‍රියාවලිය පිළිබඳ දැනුම කුසලතාවේ වැඩි කරනවා. ඒක මේ අලෙවි නිසා අලෙවි කරන පිළිබඳ දැනුම. ඒක වසර දෙකක් ඇතුළත සියලුම දෙනාට දැනුම ලබා දීම තමයි ඉලක්කය. සියලුම දෙනා එහෙම දාන්න පුළුවන් ආයතන ඉන්න 100ක් නම් වසර දෙකක් ඇතුළත 100ක් පුහුණු කිරීම. ආරම්භ ක්‍රියා වර්ග තමයි අලෙවි උපක්‍රම පාඨමාලාවකට සේවකයෝ සම්බන්ධ කරන එක. ඊළඟට දත්ත ගබඩාවක් පවත්වන එක. ඒකත් ඉතා වැදගත්. ඉගෙන වර්ධන ප්‍රතිකරේ. මොකද දත්ත වලින් තමයි විශ්ලේෂණය කරන්නේ. අපි කියවනේ මනින්න බැරි නම් දිනු කරන්න බෑ කියලා. ඒ වගේ ගබඩා කරේ දත්ත ගන්න තමයි මිනුම. ඉතින් අපි කව තියෙන දත්ත ප්‍රමාණය වැඩි නම් අපිට ගන්න පුළුවන් පියවර සංඛ්‍යාව වැඩි. ඉතින් අපි කියනවා පෙර වසරට වඩා 10%කින් දත්ත ප්‍රමාණය වැඩි කරනවා. නැත්නම් ගබඩා කරන ප්‍රමාණය වැඩි කරනවා. ඊළඟට ඒකට අපි කරන්න ඕනේ තොරතුරු තාක්ෂණ පහසුකම් පුළුවන් තරම් දියුණු කරනවා. එතකොට ආයතනයේ IT නිලධාරීන් වැඩි කරන්න පුළුවන්. ඊළඟට IT වල දැනුම වැඩි කරන්න පුළුවන්. පුහුණුවට යවන්න පුළුවන්. දැන් අපි මේ පැතිකඩ හතරම ඉගෙන ගත්තා. ඉගෙන ගත්තාම දැන් අපි දන්නවා තමන්ගේ අත් හතරක් තියෙනවා නම් අත් හතරේ හතරම තුලණය කළා වගේ වැඩක්. ඒකට පැති හතරකට අර බයිනොකියුල එකෙන් පැති හතරම බලන්න ඕනේ. දැන් ඔබට පෙනෙනවා ඇති කැලේ යනකොට බයිනොකියුල එකෙන් ඉස්සරහා විතරක් බලාගෙන ගියොත් මොකද වෙන්නේ කියලා. පිටිපස්සෙන් ඇටෑක් කරනවා සත්තු. දෙපැත්තෙන් ඇටෑක් කරනවා. එහෙනම් දෙපැත්තම බලන්න ඕනේ. තුන් පැත්ත බලන්න, හතර පැත්ත බලන්න ඕනේ. එහෙනම් බයිනොකියුල එක කරකෝ කරකෝ බලන්න මුළු ආයතනයම. එහෙනම් ආයතන ප්‍රධානික කරන්න ඕනේ තමන්ගේ ඔළුවේ තියෙන බයිනොකියුල එක නැත්තම් හදවතේ තියෙන බයිනොකියුල එක ආයතනය පුරාම කරකෝ කරකෝ බලන්න ඕනේ. මුල්‍ය පැතිකඩ හරිද? අභ්‍යන්තර ක්‍රියාවලි පැතිකඩ හරිද? ඉගෙනුම් ක්‍රියාවලි පැතිකඩ හරිද? නැත්තම් පාරේ පැතිකඩ හරිද කියලා. මේක එක දැනග තියන් ඉන්නේ නැහැ. ඒක හැමතිස්සෙම කරකෝ කරකෝ බලන්න ඕනේ. මේක තමයි තුලනාත්මක වාසනාවෙන් කරන්නේ. ඒතර එහෙම බලනකොට එයාට පේනවා මේක සිද්ධන අඩුපාඩු සහ වැඩි දියුණුකුරින් කොහොමද කරන්න කියලා. දැන් ඊළඟට මේ පැතිකඩ හතර එහෙම වුණත් ආයතනයේ ස්වභාවය අනුව මේ පැතිකඩ වලට වටිනාකම පුංචි වටිනාකමක් ලැබෙන එකකට එකක් වෙනස් විදියට. ඒ නිසා ආයතනයේ මේ පැතිකඩ හතර අපි යම්කිසි පිළිවෙලකට සකස් කරගන්නවා. උදාහරණයක් ගත්තොත් අපි නෝ වෙනද ආයතනයක් කියලා. අපි හිතනවා සුප්මාකට්ටියක් කියලා. සුප්මාකට්ටියේ ප්‍රමුඛ අරමුණ තමයි මූල්‍යම අරමුණ. සුප්මාකට්ටියක බඩු විකුණන එකලා ලාභ ගන්න එක තමයි පළවෙනි අරමුණ. ඒගොල්ලෝ අපට හොඳ බඩු දෙන එක වෙනම කතාවක්. හැබැයි ඒක නෙමෙයි ඒගොල්ලේ අරමුණ. වැඩි ලාභය. එහෙනම් අපි උඩටම තිබ්බා. දෙවෙනි එක වැඩිපුර බඩු අලෙවි කරන්න නම් වැඩි ආදායමක් ගන්න නම් පාරිභෝගිකය ඉන්න ඕනේ. එහෙනම් අපි ඊළඟට තියෙනවා පාරිභෝග අරමුණ. තුන්වෙනි එක පාරිභෝග හරියට දෙන නම් සුපර් මාකට් එකේ හොඳ සර්විස් එකක් දෙනවා ඇතුලේ. හරි පිළිවෙල බඩු තියලා හැමදාම බඩු ස්ටොක් යාවත් කාලීන කරලා පරණ බඩු අයින් කරලා වැඩ ගොඩක් තියනවා ඒකද. ඒක තමයි අභ්‍යන්තර ක්‍රියාවලිය. ඇතුල් වෙන තැන ඉඳන්ම පිළිගැනීමේ සිට බිල කරන එළිදිකම්ම ක්‍රියාවලිය. ඊළඟට ඒක කරන්න නම් සේවකව දැනුවත් කරන්න ඕනේ. එහෙනම් සේවකව දැනුවත් කරන්න නැතුව කටයුතු කරන්න ගියාම ඔබ දන්නවා සමහර කඩවලට ගියාම මොනවගේ සර්කල් ලැබෙන්නේ. ඒ සේරම ඉගෙනුම් වර්ධන පැතිකඩ අනුව සිද්ධ වෙන දේවල්. දැන් මේ ටික පිළිවෙලට සකස් කරා. පිළිවෙලට සකස් කරලා අපි ඊළඟට කරන්නේ
ඒවට මොනවද ගන්න පියවර පළවෙනි කාර්යය ඉගෙනුම් වර්ධනය කරන්න නම් ඒකේ අවසාන ප්‍රතිඵලය කුසලතාපී කාර්ය මණ්ඩලයක් ඉගෙනුම් වර්ධන ප්‍රතිකර ශක්තිමත් කරනකොට කුසලතාපී කාර්ය මණ්ඩලයක් ඇති වෙනකොට නිකම්ම උසස් තත්ත්වයේ නිෂ්පාදනය වෙනවා එහෙනම් කඩේ තියෙන බඩු නැත්නම් අපේ කරන වැඩ වැඩසටහන් ටික උසස් ඊළඟ එක උසස් තත්ත්වයේ නිෂ්පාදනය වෙනකොට සේ විශිෂ්ට වෙනවා සේ විශිෂ්ට වෙනවා කියලා කියන්නේ තෘප්තිවත් පාරිභෝගික ඇති වෙනවා දැන් බලන්න මේ පාරිභෝග ආරමුවට මම ලයින් දෙකක් දැම්මා එහෙනම් මේ අනිත් තැන් වලත් අපට අවශ්‍ය නම් තව විස්තර කරලා ලයිට්ස් දාන්න පුළුවන් හැබැයි මුල් අවස්ථාවේ එහෙම කරන්න යන්න එපා එතකොට ටිකක් පැටලිලි සහිතයි ඒ නිසා උසස් තත්ත්වයේ නිෂ්පාදනය විශේෂ සේවාවක් ආවා විශිෂ්ට සේවාවේ ප්‍රතිඵලයක් විදිහට පක්ෂපාතී තෘප්තිවත් පාරිභෝගික ආවා ඊළඟට තෘප්තිවත් පාරිභෝගිකයින් හින්දා සල්ලි එනවා අවසානයේ ආයතනය බලනවා තමන්ගේ rate of return නැත්තම් ප්‍රඥාට අදාළ ප්‍රති ආදායම එතකොට අවසානයේ ආයතනයක් දිනලා පාරිභෝගිකයක් දිනලා අභ්‍යන්තර ක්‍රියාවලියක් දිනලා ගෙනුම් වර්ධනයේ කාර්ය මණ්ඩලයක් දිනලා දැන් මේක තියෙන්නේ ලාභ ලබන ආයතනයකට දැන් රාජ්‍ය ආයතනයක් ගත්තොත් මොකද වෙන්නේ මේක අනිත් පැත්ත බලන්න රාජ්‍ය ආයතනයේ සිද්ධ වෙන්නේ පාරිභෝගිකය සේවාව එහෙනම් පාරිභෝගිකය මුලින් තියාගන්න ඕනේ පාරිභෝගිකය හොඳින් තියාගන්න නම් ක්‍රියාවලිය හොඳට තියෙන්න ඕනේ ක්‍රියාවලිය හොඳට තියෙන නම් ඉන්න කණ්ඩායම ශක්තිමත් දැනුමැති කණ්ඩායමක් වෙන්න ඕනේ එහෙම කණ්ඩායමක් හදන්න නම් මුදල් අවශ්‍යයි ආණ්ඩුවේ කන්තර වලට වුණුවට වැඩිපුරම තියෙන ලොකුම ප්‍රශ්නේ තමයි මූල්‍ය ආරමුණ සාක්ෂාත් කරගන්න අපට මුදල් අඩුකම අපි දන්නවා පුහුණුවක් කරන්න කොච්චර දුක් විඳින්න ඕනේද කියලා බලන්න මුදල් ආරමුණ ශක්තිමත් වුණොත් පුහුණුවක් හෝ එක් සේවකයෙක් සඳහා වෙන් කරන මුදල අවසානයේ වැඩි කරන්න කුසලතාපී කාර්ය මණ්ඩලය වැඩි වෙනවා කුසලතාපී කාර්ය මණ්ඩලය වැඩි කරන්න වැඩි කරන්න තත්ත්ව උසස් වෙනවා සේවේ සේවී දත් උසස් වෙන්න විශිෂ්ට සේවාවක් ලැබෙනවා විශිෂ්ට සේවාවේ අවසාන ප්‍රතිඵලය තමයි තෘප්තිමත් පාරිභෝගිකය රාජ්‍ය අංශය ගත්තොත් තෘප්තිමත් පාරිභෝගිකය තමයි රටකට තියෙන ලොකුම දේ ඒක හුඟක් වෙලාවට මිනිස්සු අපේ රාජ්‍ය අංශයට දොස් කියනවා දොස් කියන්නේ මෙන්න මේ හේතු නිසා එහෙනම් ඔබේ ආයතනය තුළ ඔබට පුළුවන් නම් මේ channel එක හරියට හදාගෙන යන්න අවසානයේ අපට බණින පාරිභෝග සංඛ්‍යාව අඩු කරලා අපි වර්ණා කරන පාරිභෝගිකයෝ වැඩි කරන්න පුළුවන් මං හිතන්නේ මේ කාරණා ටික පැහැදිලි ඇති කියලා මම විශ්වාස කරනවා අර මම ඉස්සෙල්ලා කියපු ටික කරන්න නම් අපි කියන්නේ උපක්‍රම ඕනේ කියලා ඒ හින්දා අපි ඊළඟට යනවා උපක්‍රම හඳුනගන්න උපක්‍රම හඳුනගෙන උපක්‍රමත් අපි නිකන් කොලේක 1 2 3 4 5 කියනට වඩා හොඳයි ඒක මැප් එකකට දාගන්න එක අපි ඒකට කියනවා උපක්‍රම සිතියම කියලා නැත්නම් අපි ඒකට කියනවා ස්ට්‍රැටජි මැප් කියලා. දැන් අපි මේ දාන්න හදන්නේ ওই කියපු ටිකම ස්ට්‍රැටජි මැප් එකකට උපක්‍රම සිතියමකට. බලන්න අපි ඉස්සෙල්ලා අර කිව්වා වගේම ෆිනෑන්ෂියල් පර්ස්පෙක්ටිව් මුදල් ආරමුණ දෙක කස්ටමර් පර්ස්පෙක්ටිව් එක තුන ඉන්ටර්නල් පර්ස්පෙක්ටිව් එක හතර ලර්නින් ඇන්ඩ් ග්‍රෝත්. දැන් මේ පර්ස්පෙක්ටිව්ස් හතරම අදාළ මැප් එක තමයි අපි අඳින්නදන්නේ. දැන් බලන්න මේ සල්ලි හොයන ආයතනයක්. එහෙනම් ඒගොල්ලන්ගේ මැප් එකේ පළවෙනිම ආරමුණ මැක්සිමම් ප්‍රොෆිට් එක උපරිම ලාභය. ඒ ගණන මොකද කරන්න ඕනේ? දැන් මැප් කරනවා මොකද කරන්න ඕනේ? පළවෙනි දේ එකක් ආදායම වැඩි කරන්න පුළුවන්. දෙවෙනි එක වියදම අඩු කරන්න පුළුවන්. මේ දෙකම කරොත් ලාභය වැඩි වෙනවා. පැහැදිලිද? ආදායම වැඩි කරන්නේ කොහොමද? ආදායම වැඩි කරන්නේ අලුත් කස්ටමර්ගෙන් ලැබෙන මුදල වැඩි කරන්නත් පුළුවන් ඉන්න කස්ටමර්ස්ලා ලැබෙන ප්‍රමාණය වැඩි කරන්නත් පුළුවන් අලුත් කස්ටමර් ලැබෙන මුදල කරන්න නම් අපි අලුත් කස්ටමර්ස්ලා හඳුනා ගන්න ඕනේ ඒක වැඩිපුර කස්ටමර්ස්ලා ගන්න යන ආයතනයට ඇඩ්වර්ටයිසින් කරන්න ඕනේ ඉන්න කස්ටමර්ස්ලා ගන්න මම කිව්වේ අපි SMS එකක් දානවා හැමෝගේම කස්ටමර්ස් අපේ කස්ටමර්ස්ලාට වීකෙන්ඩ් එකේ 20%ක් ඩිස්කවුන්ට් දෙනවා කියලා එතකොට කට්ටිය ගොඩක් එනවා වීකෙන්ඩ් එකේ ඇවිල්ලා බඩු ගොඩක් අරගෙන එක බඩුවයි ගන්න අරග ආවේ නමුත් එයා කාඩ් එකේ බඩු ගොඩක් පිරිලා ඒ වගේ ආදායම වැඩි කරන්න පුළුවන් එහෙම නැත්නම් වියදම අඩු කරන්නත් පුළුවන් දැන් බලමු ආදායම වැඩි කරන්නේ කොහොමද එක කස්ටමර් අල්ල ගන්න ඕනේ වැඩිපුර කස්ටමර්ස් අල්ල ගත්තොත්
අලුත් ආදායම් වැඩි කරන්න පුළුවන්. දෙක ඉන්න කස්ටමර්ව සැටිස්ෆයි කරොත් ඒ අය තවත් අපි බඩු ගන්න එනවා. එහෙනම් කස්ටමර් සැටිස්ෆැක්ෂන් එකේ කොහොමද ඒක කරන්නේ? කස්ටමර් ඇක්වයර් කරන්නේ කොහොමද? කස්ටමර් සැටිස්ෆයි කරන්නේ කොහොමද? ඒක කරන්නේ ප්‍රොඩක්ට් ක්වොලිටි එකෙන්. නැත්තම් අපේ සේවාව හොඳට දෙනවනම් අපේ කස්ටමර්ස්ලා සතුටු කරන්න පුළුවන් ප්‍රොඩක්ට් ක්වොලිටි එක. එහෙම නැත්තම් ෆාස්ට් සර්විස් එක, ක්වික් සර්විස් එක. ඒකෙන් කස්ටමර් ඇක්වයර් කරන්න පුළුවන්. එතන වැඩ හොඳයි, එතන බඩු හොඳයි, දෙකම කියනවා. ඒ හින්දා අලුත් කස්ටමර්ස්ලා එතෙන්ට ඇදිලා යනවා. එහෙම නැත්තම් කස්ටමර් සැටිස්ෆයි කරන්නේ කොහොමද? ඔන් ටයිම් ඩිලිවරි, කිව්ව වෙලාවට ගිහින් දුන්නා. එහෙම නැත්තම් ෆාස්ට් සර්විස් එක, ප්‍රොඩක්ට් ක්වොලිටි එක. තුනම. දැන් අපි ඔන් ටයිම් ඩිලිවරි දෙන්නේ කොහොමද? ඔන් ටයිම් ඩිලිවරි දෙන්න නම් ප්‍රොඩක්ට් ප්‍රොඩක්ෂන් ප්‍රොසෙස් එක ක්‍රමයෙන් හරියට හදන්න ඕනේ. ඉන්ටර්නල් ප්‍රොසෙස් පර්ස්පෙක්ටිව් එක ඇතුලේ වැඩ කිචෙන්ඩින් හරියට දුවන්න ඕනේ. හොඳ ප්‍රොඩක්ට් එකක් දෙන්න වෙලාවට වෙලාවට කෑම වේලා දෙන්න නම් කුස්සිය හතර තියෙන්න ඕනේ ප්‍රොඩක්ෂන් ප්‍රොසෙස් එක. ඒ වගේම ලොජිස්ටික්ස් කුස්සිය වැඩ කරන්න නම් කුස්සියේ කෝකියට බඩු ටික තියෙන්න ඕනේ වෙලාවට ලොජිස්ටික්. ඒ වගේම තමයි කස්ටමර් මැනේජ්මන්ට් ප්‍රොසෙස් එකක් පාරිභෝගිකයා කළමනාකරණය කරන ක්‍රමවේදයක් තියෙන්න ඕනේ. හෝටලයට එනකොට අපිට පේනවා වේටර් දුවලා ගිහිල්ලා පුටුව හදලා අපිව වාඩි කරනවා. එතකොට ටක් ගාලා වාඩි වෙනවා. ඊළඟට සුපර් මාකට් එක යනකොට සමහරවිට දොර ඇරලා දෙනවා එක්කෙනෙක්. අපි ඇතුළට ගන්න. නැත්තම් සිකියුරිටි කාරයා ඉන්නවා බෑග් එක අරන් තියන්නේ. මේ කස්ටමර් මැනේජ්මන්ට් එක. ඇතුළේ ළමයි ඉන්නවා ඕන තැනක රාක්කේ මොකද්ද කියලා අහන්න. මේ කස්ටමර් මැනේජ්මන්ට් ප්‍රොසෙස් එක. ආණ්ඩුවේ කන්තෝරුවත් ඔය ටිකම තියෙනවා. මං ඇවිල්ලා ඇහුවොත් පාස්පෝර්ට් එක හදාගන්න මොකද්ද කරන්න ඕනේ කියලා. මන්නම් දන්නේ නැහැ අනිත් එක්ක නෑ අහන්න කියලා පෙන්නුවොත් වැඩේ ඉවරයි. එතනින්ම කස්ටමර් මැනේජ්මන්ට් ප්‍රොසෙස් එක ඉවරයි. ඒ නිසා තමයි අපි ඊතල දාලා ගයිඩ්ලයින්ස් දාලා කවුන්ටර්ස් හදලා අංක කරලා අපි සුපුරුදු පහයස් ක්‍රමයේ කරන්නේ. කස්ටමර් මැනේජ්මන්ට් එකද ලොජිස්ටික් පිළිවෙලට හදලා පිළිවෙලට එන අයට වාඩි වෙන්න තැන් තියලා හොස්පිටල් එකට ගියාම වාඩි වෙන්න ඕනේ. කාසල් එකේ කතන්දරේ දන්නවනම් බොහෝ අය කාසල් එක දිනු කරන්න ඉස්සරලා අම්මලා ගිහිල්ලා වාඩි වුණේ බිල්ඩින් වල ගැට්ටේ තියෙන පඩිය ගැට්ටේ වාඩි වෙලා හිටියේ උදේ පාන්දර. ඊට පස්සේ තමයි පුටු තියලා ලොජිස්ටික්ස් හැදුවේ. ඒව තමයි දිනු කිරීමේ. අද වෙනකොට ගොඩක් දිනු කරලා. ඒ වගේම ප්‍රොඩක්ෂන් ප්‍රොසෙස් එක හරියට හැදුවොත් කරන්න පුළුවන්. පේනවනේ මේ ඉතාලි සම්බන්ධ කර අර රිඩියුස් කොස්ට් කියන එකට ඒක සම්බන්ධයක් තියෙනවා. එහෙනම් දැන් මෙසේජ් මැප් එක අපි හදලා ඉවරයි. දැන් මේ තේරම කරන්න මොකද්ද වෙන්න ඕනේ? මොටිවේටඩ් කල්චර් එකක් තියෙන්න ඕනේ ආයතනේ. ස්කිල් පර්සනල් ඉන්න ඕනේ. වැඩකාරයෝ ටිකක් ඉන්න ඕනේ ආයතනේ. එක්සලන්ට් IT ইনফরমේෂන් සිස්ටම්ස් පද්ධති තියෙන්න ඕනේ. දැන් මේ විදිහට මැප් එක ගලපන්න පුළුවන්. එහෙනම් මේ වගේ පුංචි වැඩසටහනක් හදාගත්තොත් අපිට පුළුවන් අපේ ආයතනේ දිවන්නේ කොහොමද කියලා ප්ලෑන් කරන්න. බාධක. දැන් මේවා කරන්න ගියාම බාධක තියෙනවා. එකක් තමයි සමහර අය ආයතනයේ දර්ශනය උපාය මාර්ගයි හදනවා. ලෝකයේ තියෙන ලොකුම කම්මල ලංකාවේ හදන්න පටන් ගන්නවා. කතාවක් තියෙනවානේ ඇඟිල්ලේ තරමට එදුම කියලා. ඒ වගේ නොකර අපි අපිට බැරි දේවල් පටන් ගන්නවා. එහෙම නෙමෙයි පුළුවන් ටික කරනවා නම් ඒ ලොකු දෙයක්. ක්‍රියාව නංවන්න බැරි ආයතන දර්ශනයක් හදන්න එපා. උපාය මාර්ග හදන්න එපා. ලෝකයේ පළවෙනිය වෙනවා කියලා දර්ශනයක් හදන්න එපා. ආසියානු කලාපයේ පළවෙනිය වෙනවා කියලා හිතා ගන්න පුළුවන් ඒක ලොකු දෙයක්. එහෙම නැත්නම් ලංකාවෙන් පළවෙනිය වෙනවා කියලා හිතා ගන්න පුළුවන් ඒකත් ලොකු දෙයක්. එහෙම නැත්නම් දිස්ත්‍රික්කේ පළවෙනිය වෙනවා කියලා. දැන් බලන්න ඔබට තියෙන හැකියාව අනුව ඔබ ඔබේ දර්ශනේ නැරෝ ඩවුන් කරන්න ඕනේ. ඒක බ්‍රෝඩ් කරන්න පුළුවන් ඔබේ හැකියාව අනුව. ඒක ඔබ තමයි දන්නේ. එහෙනම් කරන්න පුළුවන් විදිහට දර්ශනේ හදාගන්න. උපාය මාර්ගත් කරන්න පුළුවන් දේවල් කරන්න. දෙවෙනි එක තමයි ආයතනික කණ්ඩායම් ඔවුන්ගේ පුද්ගල අරමුණු එක්කම බද්ධ නොවී ඉන්නවා. අන්න ඒකයිලා තියෙන්නේ. දැන් මගේ ලොක්ක ඕනෙයක් කරගත්තාවේ මට මොකද මගේ පඩිය හම් වෙනවනේ. එහෙම හිතන කණ්ඩායමක් හැදුවොත් එහෙම අපිට මේ ගමන යන්න බෑ. ඒ නිසා මේ දැනුම මගින් පුළුවන් තරම් මිනිස්සුන්ගේ ඔළු හදලා ආයතනයට ඇලයින් කරන්න ඕනේ. ඒකවල පුද්ගලයා ආයතනයේ දිනුවොත් පුද්ගලයා දිනු ආයතනයේ වැඩි ලාභ ලැබනවා නම් වැඩි පඩි දෙන්න පුළුවන්. ආයතනයේ හොඳ ආයතනයක් බවට වර්ණනා කරනවා නම් ඒ ක්‍රෙඩිට් එක අපටත් යනවා. ඒක තමයි වැදගත්. ඊළඟට කෙටි කාලේ නම් දීර්ඝ කාලේ උපාය මාර්ග වලින් සම්පත් වින් කරන්නේ නැහැ. ඒක සම්පත් වින් කරන්නේ නැහැ. සම්පත් වින් කරන සැලැස්මක් නැහැ. එහෙම බෑ. තුන
ප්‍රතිපෝෂණය උපාය මාර්ග වෙන්නේ නැහැ. ෆීඩ්බැක් එක උපාය මාර්ගයට අපි කියපු උපාය මාර්ග අරමුණු එක්කම ආන්නේ. අපි මතකනේ අර චාට් එකක් හදුවා ඉලක්ක මිනුම ආරම්භ ක්‍රියාමාර්ග කියලා. ඒ වගේ චාට් එකක් හදලා තමයි ඉන්නේ. සමහරවිට අපේ ඉලක්ක එකක් මින්ම තව එකක්. එහෙම වෙන්න බෑ. අරමුණට සම්බන්ධ වෙන ඕනේ ඉලක්කේ අරමුණට සම්බන්ධ වෙන්න ඕනේ මිනුම මිනුමත් එක්ක ඉලක්කේ ඉලක්කයක් එක්කන් තමයි උපාය මාර්ගය. අරමුණට වෙනස් මිනුමක් එන්න බෑ. මිනුමට වෙනස් ඉලක්කයක් එන්න බෑ. ඉලක්කයට වෙනස් ආරම්භ ක්‍රියාමාර්ගයක් වෙන්න බෑ. දැන් සමාජයට ඒ වගේ දේවල් වෙනවා. සමහර ආයතන පිටවල තියෙනවා කාර්යයකට. මම නම් වශයෙන් කියන්නේ නැහැ. නමුත් ඒ සේරම පැත්තක තියලා ඒ ආයතනය පැලසිටියම් ව්‍යාපාරයක් කරනවා. මේක තමයි එයාගේ ලොකුම ජොබ් එක. ආයතනේ පිටවල තියෙන අරම ඉෂ්ට වෙන්නේ නැහැ. ඒ පැලසිටියම් වන සංරක්ෂණය කරන්න ඕන එක වෙනත් ඊට අදාළ නොවන ආයතනයක් කරනවා. දැන් පෝෂණය සෞඛ්‍ය අමාත්‍යාංශය කරන්න ඕනේ. නමුත් පෝෂණය කරන්නේ වෙන අමාත්‍යාංශයක්. ඒ ආයතන දර්ශනයයි උපාය මාර්ගයි මිෂන් එකත් එක්ක ඒක සම්බන්ධව නැති හින්දා මේක ක්‍රියාත්මක කරනකොට පළවෙනි දේ තමයි ඔබ හදන සකස් කරන බැලන්ස්කෝ කාඩ් එක වැදගත්. මේක හදනකොටත් ඉන්න දක්ෂයන්ගේ සේවය ගන්න ඕනේ. තනියම හදන්න යන්න එපා. තනියම හදලා ක්‍රියාත්මක කරන්න ගියාම ලොක්ක තනි වෙනවා. ඒ නිසා අනිත්‍යයි අදහස් ක්‍රියාත්මක අරගෙන ක්‍රියාත්මක කරන්න ඕනේ. ඒ හැමෝටම සංනිවේදනය කරන්න ඒක ඊට වැදගත්. ඊළඟට සම්පත් ප්‍රතිපාදනය. දැන් මේවට සම්පත් ලබා දීම ඊට වැදගත්. සල්ලි නැහැ කියලා අවසාන වෙන්නේ සැලසුම නැති වෙනවා. සැලසුම නැති වුණාම වැඩ සේරම අවුල් වෙනවා. එහෙනම් අපි කියපු මුදල් වෙන් කිරීම කරන්න ඕනේ. පළමුව විෂන් මිෂන් ඔබ්ජෙක්ටිව්ස් හඳුනා ගන්න. ඒව නොකර වෙනත් ඒවාට සල්ලි වෙන් කළාට වැඩක් නැහැ. ඊළඟට ප්‍රතිපෝෂණය. හැමතිස්සෙම අර කිව්වා වගේ ෆීඩ්බැක් එකක් සටහනක් දාලා සටහනෙන් බලන්න ඕනේ අපි හරියට මේ වැඩේ කරනවාද කියලා. ඒක බැලන්ස් ස්කෝකාඩ් එකේදී අපිට පුළුවන් අපේ අනාගත සැලසුම් හරියට සිද්ධ වෙනවාද කියලා වාර අවසානයේ බලන්නත් පුළුවන්, වාර මැද බලන්නත් පුළුවන්, නැත්නම් කාර්තු අවසානයේ බලන්නත් පුළුවන්. දක්ෂයෙක් නම් මාසයක් අවසානයේත් බලන්න පුළුවන්, දවසක් අවසානයේත් බලන්න පුළුවන්. දැන් සමහර ආයතන ප්‍රධානීන් ඉන්නවා පුද්ගලිකාංශේ, එයාට ඕනි දවසේ අන්තිම වෙනකොට රිපෝට් එකක් එයාට ඊමේල් වෙන්න ඕනේ. එයා ලෝකේ කොහේදියත්, ලංකාවේ නෙමෙයි ලෝකේ කොහේදියත් එයාට ඊමේල් වෙනවා රිපෝට් එක. මේ මෙච්චරයි ප්‍රොඩක්ෂන් එක, මෙච්චරයි ට්‍රේනින්, මෙච්චරයි කස්ටමර් සැටිස්ෆැක්ෂන් ඉන්ඩෙක්ස් එක, මෙච්චරයි අපි හදපු භාණ්ඩ ප්‍රමාණය. මේ වගේ සේරම ටික එයාට එන්න ඕනේ. ඒක තමයි ප්‍රතිපෝෂණය කියලා කියන්නේ. ඊළඟට ඉහළ කළමනාකරණය ගැන මම ඉස්සෙල්ලා කිව්වා. ඉහළ කළමනාකරණයේ මැද්දට පණින් නැතුව මේක පුංචි අයට කරන්න පුළුවන් දෙයක් නෙමෙයි. ඒ නිසා මේකෙදි ප්‍රතිපත්ති උපදේශනය ඊට වැදගත් වෙනවා. වැඩක් කරනකොට පොලිසි එකක් හදන්න ඕනේ. පොලිසි හදන්නේ ඉස්සරහා පොලිසි කන්සල්ටේෂන්. දැන් වෙලා තියෙන්නේ සමහර අය කලින් දවසේ රැයට හිතුණා නම් නිදන් ඉන්නකොට මේක කරන්න ඕනේ කියලා පහුවදා ගිහලා ක්‍රියාත්මක කරන්න හදනවා. ක්‍රියාත්මක කරන්න ගියාම හතර වටේම ඇටැක් කරනවා මේකේ වැරදි කියලා. ඒ නිසා ප්‍රතිපත්ති උපදේශනය නැත්තම් අහනවා, මෙහෙමයක් කරන්න යනවා, මොකක්ද ඐඩියා එක? ඒකට අපි කියනවා පොලිසි කන්සල්ටේෂන් කියලා. දැන් උදාහරණයක් ගත්තාම මේකෙදී ආසියානු කලාපයේ ඉස්සරහම ඉන්න එක රටක් තමයි සිංගප්පූරුව. සිංගප්පූරුවේ තියෙන මට අවස්ථාවක් ලැබුණා සිංගප්පූරුවේ සිවිල්ස් කොලෙජ් එකේ පුහුණුවකට යන්න. ඒකෙදී ඒගොල්ලෝ කියපු දේ තමයි සිංගප්පූරුවේ සාර්ථකත්වය ප්‍රතිපත්ති සකස් කිරීම and no U-turns. ප්‍රතිපත්තියක් හදලා නිව්ටන් ගහන්නේ නැහැ, ආපහු හරවන්නේ නැහැ, චක්‍රලයක් ගහලා අවලංගු කරන්නේ නැහැ, ආපස්සට ගන්නේ නැහැ. හැබැයි චක්‍රලයක් ගහන්න ඉස්සෙල්ලා ප්‍රතිපත්ති උපදේශනය කරනවා. හිතුරු ගමන් ගහන්නෙත් නැහැ. මොකද ප්‍රතිපත්ති උපදේශනය කියලා කියන්නේ ස්ටේක් හෝල්ඩර්ස්ලා මේක බලපාන සියලුම පාර්ශ්වවල අදහස් ගන්නවා. මීඩියා වලට දාලා, පත්‍ර වලට දාලා, පත්‍ර වලින් ගහන්න ඉඩ දෙනවා, මීඩියා වලට ගහන්න ඉඩ දෙනවා. දිනුනට පස්සේ ඒකේ එන අදහස් සේරම අරගෙන එක්ස්ට්‍රැක්ට් එක නැත්තම් සාරය අරගෙන ප්‍රතිපත්තිය සකස් කරනවා. ඒක තමයි පොලිසි කන්සල්ටේෂන් කියලා කියන්නේ. එතකොට රටේ ඉන්න සියලු දෙනාගේම සහය ප්‍රතිපත්තිය ලැබෙනවා. ඒතර පොලිසිය විචිනේ කරන්නේ. ඊළඟ දැන් ප්‍රතිපත්තිය හදනවා. කන්සල්ටේෂන් වලින් පස්සේ ලැබෙන තොරතුරු වලින් ප්‍රතිපත්තිය හදනවා. ඊළඟ ප්‍රතිපත්තිය හදනවා විතරක් නෙමෙයි, ප්‍රතිපත්තිය සංනිවේදනය කරනවා. සංනිවේදනය කරන්නේ හැමෝටම
විවිධ මාධ්‍ය හරහා ප්‍රතිපත්ති සංවේදනය කරනවා discussions media programs පත්‍ර වලින් ඒ සියර ගෙන්න. ඊන එක ප්‍රතිපත්ති ක්‍රියාවට නම් ඕන. බොහොම සරලයි. එතකොට මේක තමයි රටකට ආයතනයකට හැම කෙනෙකුටම අදාළ වෙන්නේ. එතකොට මෙන්න මේ කරුණු කාරණා හතරත් මතක තියාගන්න ඕනේ. දැන් අපිට වැටහෙන වැඩි මේක කොහොමද සිද්ධ වෙන්නේ කියලා. ඒක උපාය පරිසිටීම හැදුවෙන් පස්සේ මයින්ඩ පුළුවන් කලමනාකරණය කරන්න පුළුවන් වර්ධනය කරන්න පුළුවන්. ඒක තමයි මේකේ තියෙන වැදගත්ම ප්‍රතිපලය. මනින්නේ මොනවද සාක්ෂාත් කරගන්න පුළුවන්. මේකේ තියෙන හේතු ඇයි මේකට තුලාත්ම සටහන කියලා නම් කරලා දෙන්නේ කියලා හේතු ටික ඔබ කියවගන්න හෑන්ඩ් අවුට් එකේ තියෙනවා බොහොම සරලයි. වටිනාකම පිරවා සංවේදී දියුණු කරනවා පුද්ගල ගැටුම් මම කරනවා හොඳ ප්‍රමාණවත් පාලනයක් දෙනවා කාර්ය මණ්ඩලයේ ප්‍රමාණවත් සහතිකාර මණ්ඩලයක් බජට් එක ඊළඟට සේවකයෝ අඳුර ගන්නවා රෙඩ් ටේප් අවම කරනවා දැන් පේනවනේ මේක අන්බැලන්ස් ටැංකියක් හදන්න ගියා කණු හතර මට්ටම් හතරක් ටැංකිය බැලන්ස් නැහැ ටැංකිය බැලන්ස් නොවුනොත් සිද්ධ වෙන්නේ මේක ඒ නිසා කණු හතර සමාන වෙන්න ඕනේ බැලන්ස් දැන් ටැංකිය හරි හැබැයි මේ බැලන්ස් ටැංකිය මෙහෙම තියලා බෑ මේ ටැංකිය ටිකක් මිටි වගේ. ඒකට වතුර ගන්න ප්‍රෙෂර් එක අඩුයි. එහෙනම් අවුට්පුට් එක අඩුයි. ඒ නිසා අපි කරන්න ඕනේ පුළුවන් තරම් මේ ටැංකිය උඩට ගෙනියන්න ඕනේ. එහෙනම් දියුණු කර කරගෙන ටැංකිය උස වැඩි කරනවා. මේ ප්‍රතිකඩ හක්තිමත් කරනවා. එතකොට අවුට්පුට් එක වැඩි වෙනවා. ලාභය වැඩි වෙනවා. මේක තමයි බැලන්ස් ස්කෝ කාඩ් එකේ තියෙන සරල සංකල්පය. ඊළඟට විනාඩියක් මම කතා කරන්නම් මැනේජ්මන්ට් කොක්පිට් එක කියලා කිව්වා. මේ බැලන්ස් ස්ක්‍රූ කාඩ් එක අනුව සකස් කළ තොරතුරු. ඔබට බලන්න පුළුවන් පොඩි රූම් එකක් ඔපරේෂන් රූම් එකක් හදන්න පුළුවන්. දැන් මේ ඔපරේෂන් රූම් මොනිට නැහැ. තේරම ලින්ක් කරපුවාම IT වලට කම්පියුටර් ස්ක්‍රීන් එකේ ඔබට මේ වගේ කොක්පිට් එකක් හදාගන්න පුළුවන්. මේ කොක්පිට් එකේ. මේ තියෙන්නේ තායිලන්තයේ යුනිවර්සිටි එකක මුල්ම කාලේ මේ බැලන්ස් ස්ක්‍රූ කාඩ් ක්‍රියාත්මක කරන වෙලාවේ මැනුවලි හදපු ඔපරේෂන් රූම් එකක්. මේ තේරම මේ ඊට පස්සේ ඒක දිනු කරුවා කම්පියුටර්ස් මට්ටමට. දැන් අද එහෙම වුණෙත් නෑ. අද තනිකර එක ස්ක්‍රීන් එකකට ගන්න පුළුවන් විදියට මේක ජනවත් කරලා දිනු කරලා තියෙනවා. අවසාන වශයෙන් ඔබට දෙනවා හිතන්න මේ මේ ප්‍රතිකඩ හතර සඳහා මෙන්න ප්‍රශ්නයක්. What kind of action steps that you take and take to fulfill four perspectives? දැන් මම මේක ඔබට වෙලාව නැති නිසා පැහැදිලි කරන්නම්. මොනවද මේ internal perspective එක ඉන්ටර්නල් ප්‍රොසෙස් එක දිනු කරන්න ගන්න ඕනේ කලමනාකරණ මූලධර්ම 1 5S කයිසෙන් ප්‍රොසෙස් ස්ටඩීස් බෙන්ච්මාකින් ක්වොලිටි සර්කල්ස් බිස්නස් ප්‍රොසෙස් රී එන්ජිනියරින් ටෝටල් ක්වොලිටි මැනේජ්මන්ට් TPM මේවා බොහොම සරල දේවල් කයිසෙන් ක්‍රමේ නැත්තම් වැඩ අධ්‍යයනයේ වැඩ බිනුම බෙන්ච්මාක් කරන එක ක්වොලිටි සර්කල් සේරම කරපුවාම අභ්‍යන්තර ක්‍රියාවලිය ශක්තිමත් වෙනවා ඇතුලේ වැඩ ටික ශක්තිමත් වෙනවා දෙක ලර්නින් ප්‍රොසෙස් එක වාදි කරන්නේ ට්‍රේනින් ස්ටඩි ටුවර්ස් වර්ක්ෂොප් සෙමිනාර්ස් ක්විස් කම්පිටිෂන් ඒවට ක්‍රියාත්මක කළොත් මේ පැත්ත ශක්තිමත් කරන්න පුළුවන් ෆිනෑන්ෂල් පැත්ත ඒක බලන්න පුළුවන් බැලන්ස් ෂීට් එක හදන්න පුළුවන් ශේෂපත්‍රයේ නැත්නම් කොස්ට් බෙනිෆිට් ඇනලිසිස් එකක් කරන්න පුළුවන් පිරිවැයවාදී විශ්ලේෂණයක් බ්‍රේක් ඉවන් ඇනලිසිස් එකක් කරන්න පුළුවන් එක්ස්පෙන්ඩිචර් ප්‍රොෆිට් රේෂියෝ වේස්ටේජ් උඩා දේවල් කරන්න පුළුවන් බොහොම දේවල් තියෙනවා ෆස්ට් එක පැත්ත ගත්තාම ෆ්‍රන්ට් ඩෙස්ක් එක ඉස්සරහම එනකොට පිළිගැනීම ආක්‍රින සර්විස් එක හෝම් ඩිලිවරි කම්පිටිෂන්ස් රෙෆල්ස් මේවා කරන්න පුළුවන් ඒතර මේ පියවර ටික ගන්න බලන්න ඔබ ගන්න හැම පියවරක්ම මේ පර්ස්පෙක්ටිව් හතරට දාලා බලන්න මං කරන දේ කොයි පර්ස්පෙක්ටිව් එකටද අදාළ වෙන්නේ කියලා හැමතිස්සෙම හිතන්න පුළුවන් මේ පර්ස්පෙක්ටිව් හතර දිනු කරන්න මොනවද අපිට කරන්න පුළුවන් කියලා ඔය ටික තමයි බැලන්ස් ස්කෝ කාඩ් එකේදී මට සරලව කියන්න තියෙන්නේ. සර් ඕකේ කතා කරනකොට බාධක පිළිබඳ කතා කරා. එතෙන්දී ආයතනික දර්ශනය හා උපාය මාර්ග ක්‍රියාවට නැංවීමට නොහැකි ඒවා වීම කිව්වේ නොහැකි ඒවා නොවීමද වීමද සර් පොඩ්ඩක් එතන පැහැදිලි කරන්න. ඔව් බාධක ඔව් එතන මෙහෙමයි අපි මේ ස්ලයිඩ් එකට යමු ආපහු බාධක ආයතන දර්ශනය බාධකයක් නේ. එතකොට මම කියන්නේ ආයතන දර්ශනයේ උපාය මාර්ග ක්‍රියාවට නැංවෙන්නේ නොහැකි එක බාධකයක්. නොහැකි ඒවනේ ගන්නෙ. ඔය කියන්නේ දැන් බාධක අපි ක්‍රියා කරනවා කරන්න බැරි වැඩ අපි මේකට දාගත්තොත්. ඒක බාධකයක්. බාධකයේ මග හරවන්න නම්
आयतन के दर्शन है उपाय मार्ग क्रियावर नंगे है कि वो अभी मतलब मैं दिनन डोरे ना देंगे अभी मेरे को बाद क्या करने बड़े दिवस आ गए नहीं पहले दिन वांगी बोली दर्शन गोडा ඊට පස්සේ මේ මෙතනදී දැන් අපිට දැන් මේ බැලන්ස් ස්කෝර් කාඩ් කරනවා නම් සර් මුලින්ම දැන් සමහර විට ඒක කියන්නේ ජීවිත කාලයටවත් ඇචීව් කරගන්න බැරි එකයි. එතකොට සර් කියන්නේ පළවෙනියෙන්ම මේ දර්ශනි වෙනස් කරගන්න ඕනේ කියන එකෙන්ද අපි මේක පටන් ගන්න ඕනේ. අනිවාර්යයි අනිවාර්යයි. දැන් මේ දර්ශනය ගැන බොහෝ අය සමහර දාට මනක් කල්පිත දර්ශන තියෙනවා සමහර වෙලාවට. දැන් අපි ලංකාවේ දර්ශනේ හැදුවොත් අපි හිතමු කොහොමද උදාහරණයක් ගන්නකො පුහුණුව සඳහා කතා කරන්නේ श्रीलंका සම ශ්‍රී ලංකා වාසිකුන විදුලිය කියලා විෂන් එකක් හදුවා නම් ඒක හරි. හැබැයි අපි අතිරික්තයක් තියෙනවා නම් අල්ලපුරටවත් දෙන්න පුළුවන්. මාලදේව හිට වෙන්න පුළුවන්. ඉන්දියාවයි තමිල්නාඩුවෙන් වෙන්න පුළුවන්. හැබැයි ඒක දැන් කරන්න බෑ. අපිට පේන තෙක් මානිකවත් නැහැ නේද? එහෙනම් පේන තෙක් මානික නැත්තම් දැන් හිතන්නකෝ ඉස්කෝලේ ගන්නකෝ ලංකාවේම පළවෙනි පාසල බවට පත් වීම කියලා කියනට වඩා හොඳ නැද්ද? අධ්‍යාපන කලාපේ හොඳම පාසල බවට පත් වීම කියන එක ලියන ඉස්සල්ලාම අධ්‍යාපන කලාපේ හොඳම පාසල බවට පත් වුණාට පස්සේ කියන්න පුළුවන් දිස්ත්‍රික්කයේ හොඳම පාසල බවට පත් වීම. ඒ කියන්නේ එකපාරම සික්සර් ගන්න වගේ වැඩක් අපිට කරන්න බෑ. ඒ කියන්නේ අපි අපිට එහෙම යන්නත් බෑ. හරි එහෙම ළඟා කරගන්න බෑ. ඒත් ඒ වගේ ළඟා කරගන්න බැරි දර්ශනයකට ගිහිල්ලා වැඩකුත් නෑ. වැරදි දර්ශනයක් හදපු ගමන් වැරදි අරමුණු වෙන්නේ. වැරදි අරමුණු හදපු ගමන් වැරදි උපාය මාර්ගය එතකොට අපි හැමදාම පස්සේ හරි දැන් අපිට මොකද මෙච්චර ප්‍රමාණයක් වැඩ කරනවා කියලා කරන්න බැරි ප්‍රමාණයක් කිව්වොත් අපි මම හිතමු මම ගඩොල් පෝරණ එක වැඩට යනවා මං කියනවා අද ගඩොල් මං 3000ක් කපනවා කියලා. හැබැයි සාමාන්‍ය සේවකයෙක් ගඩොල් 10යි කපන්නේ. මං දාලා තියෙන දර්ශනේ නැත්තම් ඉලක්කේ 3000 මට යන්න බෑනේ කවදාවත්. හැබැයි පුළුවන් වෙයි කවදා හරි දවසක මේක දිනු කරලා දිනු කරලා දිනු කරලා. හැබැයි ඒ දවස අද නෙමෙයි. එහෙනම් වර්තමානයේ ඉන්න තත්ත්වය බලලා දර්ශන සකස් කිරීම තමයි වඩාත් ප්‍රායෝගික වෙන්නේ. සර් මේ දැන් ලොකු දෙපාර්තමේන්තුවක ඒක දැන් ඇඩ්මින් ෆිනෑන්ස් එක ටෙක්නිකල් ඩිවිෂන් ගොඩක් තියෙන එක දැන් දෙපාර්තමේන්තුවේ මේ මොකද්ද විෂන් එක ඔක්කොටම පොදු වෙන්නේ තියෙන්නේ. එතකොට මේ ටෙක්නිකල් ඩිවිෂන් උත් එක තියෙනකොට වෙන අංශයක් විදිහට අපිට आयतन प्रधान टेक्निकल डिविशन मेन जॉब जॉब दर्शन उदाहरण सुरंग वोट सप्लाई वोट इंजीनियर सेक्शन गिनुम कलम गिनुम मनि टेक्निकल इंजीनियर सेक्शन इन हेट बुड़वा दर्शन මොකද මගේ දර්ශනේ මගේ ටෙක්නිකල් ජොබ් එක අපිව නල එලීම කියන එක නැත්තම් වතුර යටිතල පහසුකම් ටික අවසන් කිරීම. එතකොට යටිතල පහසුකම් සැපයීම කියන විෂන් එකේ යන්න පුළුවන්. එතන කියන්නේ කවුන්ටන්ට් කියන්න පුළුවන් ගිනුම් සියල්ලම යථාපරිදි පවත්වාගෙන යන විෂන් එකට යන්න පුළුවන්. මේකින් HR මැනේජර් කියන්න පුළුවන් සැමට අවශ්‍ය දැනුම ලබා දීමේ
දර්ශනයට යන්න පුළුවන්. ඒකට හැබැයි මේ සියලුම දර්ශනය ඒ ඒ සෙක්ෂන් වල දර්ශනය කැඩෙන්නේ ආයතනයේ ඉහළ මට්ටමේ දර්ශනය අනුව. ඒ කියන්නේ වෝටර් බෝඩ් එකේ දර්ශනය අනුව. වෝටර් බෝඩ් එකේ දර්ශනය හැදෙන්න ඕනේ ජල සම්පත් අමාත්‍යාංශයේ දර්ශනය අනුව. හරි ඊළඟට දැන් ටෙක්නිකල් ඩිවිෂන් එකත් සබ් ඩිවිෂන් තියෙනවා නම් සබ් ඩිවිෂන් වලට හදන්න පුළුවන් බැලන්ස් ස්කෝ කාඩ් එකක්. හැබැයි හැම එකක්ම බ්‍රාන්චස් විදිහට යනවා මිසක් කියන්නේ අතු බෙදිලා අතු බෙදිලා යනවා මිසක් වෙන වෙනම තැන් වලින් අහුල ගත්තේවා නෙමෙයි. ඒ නිසා ආයතනයේ විෂන් එක සබ් විෂන් වලට කඩන්න පුළුවන් සබ් ඩිවිෂන් අනුව සබ් විෂන් එක සබ් සබ් විෂන් වලට කඩන්නත් පුළුවන්. ඒ නිසා එක අංශයක ආයතන ප්‍රධානීකට පුළුවන් ආයතනයේ අනිත් ඒකවුන්ටර් මහත්තයා මොනවා කරුවත් කමන්නේ මගේ අංශයේ මෙන්න මේ දර්ශනයට මම වැඩි කරනවා. එහෙම නිතර යන්නත් පුළුවන්. හැබැයි වඩා හොඳ මුල් දර්ශනයේ අරගෙන ඒ දර්ශනයේ කොටස් වලට කඩලා දර්ශනය අනුව යන්නේ. ඒක හැම ආයතන ප්‍රධානීකටම. ඒක තනි පුද්ගලිකුණත් මේ බැලන්ස් ස්කෝ කාඩ් එක අදාළයි. අපි හිතමුකෝ වෝටර් බෝඩ් එකේ ලිපිකරුවෙක් ඉන්නවා කියලා. එයා සෙක්ෂන් එකක් නෙමෙයි. ලිපිකරුවට අදාළයි. එයා එයාගේ දර්ශනය තමයි එයාට ප්‍රවෘත්ති වැඩ කොටස හරියට කිරීම දර්ශනය. හොඳම හොඳම සේවකයා වීම ආයතනයේ. එහෙනම් එයා මොනවද කරන්න ඕනේ? එයාගේ වැඩ ටික හරියට කරන්න ඕනේ. වැඩි කරන්නේ එයාට දැනුම එන්න ඕනේ. එයාට දැනුම එන්න එයාගේ සිස්ටම් හරියට හැදෙන්න ඕනේ. එයාගේ සිස්ටම් හැදෙන්න නම් එයා හොඳ දැනුමක් ලබා ගන්න ඕනේ. අවසානයේ එයාගේ අවුට්පුට් එක වැඩි වෙන්න ඕනේ. ඒක මේ ප්‍රතිකර හතරම තනි පුද්ගලකට දාන්නත් පුළුවන්. මේක අපි ගෙදරට දාන්නත් පුළුවන්. පවුලට, තාත්තට, අම්මට, දුවට පුතාට මේ මේක බොහොම පොදු දර්ශනයක් අපි මේ ආයතනයකට දාලා ටෙක්නිකලි හදුවට ඕනකෙනෙකුට මේක අහ දාන්න පුළුවන්. සර්ට අවසාන වශයෙන් විශේෂයක් සඳහන් කිරීමට තියෙනවද? ඔව් අවසාන වශයෙන් මේ සුරංග මහත්මයා කියපු එක තම සුරංග මේ මේක ක්‍රියාත්මක කරනකොට තව ටිකක් ඉලබරේට් කරලා පොඩි දැනුමක් ස්ටඩි කරන්න වෙයි. මොකද අර අපේ ප්‍රශ්නයක් කියවන්නේ පුංචි පුංචි අංශ වලට ක්‍රියාත්මක කරන්න පුළුවන්ද කියලා. ඒත් ඒකෙදි දර්ශනය කඩා ගන්නකොට හරියට කඩාගත්තේ නැත්නම් ගැටලු මතුවෙනවා. ඉතින් ඒ වෙලාවේදී අපේ සහාය අවශ්‍ය නම් ඒ අවශ්‍යය දෙන්න පුළුවන්. මොකද මේකෙදි ඉස්සර ෆ්‍රේම් එක හදාගන්න එක තමයි තියෙන බරපතලම ගැටලුව. එහෙම නැත්නම් මේක බොහොම සරලයි. මේ වගේ ටෙක්නිකල් ගැටලු මතුවෙන අවස්ථාවක පොරලාක උදව් කරන්න සූදානම් එහෙම ආයතනයක් ක්‍රියාත්මක වෙනවා නම් ඒ ආයතන ක්‍රියාත්මක වෙන අවස්ථාවලදී අපි උදව් කරමු. ඔව් මිස් තුති